අයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා සත්‍ය වීලොග්ස් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සාකච්ඡා මාලාවේ සුවිශේෂීම සාකච්ඡා මාලාවක් තමයි ඔබ දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ජන්ම භූමිය කොහේද ඒක ඇත්තටම මේ ඉන්දියානු අර්ධද්වීපය තුලද පිහිටියේ එහෙම නැත්නම් අපි මේ ජීවත් වෙන වර්තමානයේ වර්ග කිලෝමීටර් 65610ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වෙන මේ අපේ අපි මාතෘභූමිය කරගත්ත මේ දූපතේද ඒ කියන්නේ අපි වරින් වර විවිධ පුද්ගලයන් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඔබට මතකයි අපිට හම්බ වුණා සුවිශේෂී ස්වාමීන් වහන්සේ නමක් මේ සාකච්ඡා මාලාව අතරතුරදී අපේ අම්පාරේ ධම්මගවේෂි ස්වාමීන් වහන්සේ විශේෂම උන්වහන්සේ එක්ක අපි සාකච්ඡා දෙකක් කරා. කාලයක් අපිට මේ විවිධ බාහිර බාධා ගැටලු සහ රටේ පැවතුණු අර්බුදකාරී තත්ත්වයන් එක්ක ඒ සාකච්ඡා ඉදිරි ටික කන්ටිනියු කරන්න නැත්නම් දිගට පවත්වාගෙන යන්න මග හැරුණා. නමුත් අපි අද සම්බන්ධ කරගෙන ඉන්නවා අපේ ධම්මගවේෂි හැඳුරු නැවත වතාවක් සෑහෙන උත්සාහයකින් පස්සේ අවසරය අපේ හැඳුරුනේ. ඔව් තේරුවන් සර්. ඒ වගේම අපිට මේ 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 බුදුරජාණන් වහන්සේගේ සමස්ත බුද්ධ චරිතයට අදාළ බුද්ධ ජීවිතයට අදාළ සිදුවීම් සිදුනේ ලංකාවේ නම් ඒක කොහොමද ඉන්දියාවට ගියේ කොහොමද ඒක ඉන්දියාවට කන්වර්ට් උනේ හරි කන්වර්ට් කරේ කියන එක ගැන සාක්ෂි සහිතව පැහැදිලි කරන්න අපිත් එක්ක තව මහත්මයෙක් ඉන්නවා එතුමා තිරේ පිටුපස භූමිකාවක් මේකෙදි ඇත්තටම අපි වෙනුවෙන් ඉටු කරයි අපේ හේමන්ත මහත්තයා හේමන්ත මහත්තයාට අයිබෝවන් අයිබෝවන් අපේ හැමෝටම දැන් මේ කතාව ඔබ වහන්සේ පුන පුනා කියනවා දැන් මේකට තියෙන මොනවද තව විශේෂම අටුවාගත සාක්ෂි දැන් ඔබ වහන්සේ දැන් මම දකින එක වෙනසක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ පිටුනා කියලා කියන අනිත් හැමෝම කියනවා බුද්ධකෝස අහම්දුරෝ අටුවා විකෘති කරා ධර්මයේ වෙනස් විකෘති කරා මහානාම හැඳුරු මහවංශ විකෘති කරා කියලා ඔබ වහන්සේ විතරක් කියනෝ නෑ ඒ බුද්ධකෝස හැඳුරු ධර්ම විකෘති කරෙත් නෑ මහානාම හැඳුරු මහවංශ විකෘති කරෙත් නෑ හරියට මේ පොත් ටික කියවුවොත් මේකේ මේ කතාව තියෙනවා කියලා එහෙම නේද අපි හැඳුනේ ඔව් එහෙමයි දැන් මම මහවංශයේ අවසාන කාලයේ ලියවිච්චා ඒ කියන්නේ අනගාരിക ධර්මපාලතුමාලා ගානේ ලියවිච්චා පිළිබඳව ඔව් ඒක හරියයි අර ඉංග්‍රීසි කාලෙන් පස්සේනේ 838 කැරැල්ල පවා ලියලා තියෙන හරියට කැත විදියටනේ අපි මේ මොකද්ද සිංහයන්දුටු කැනහිලන්සේ පුරන්නප්පුල පැනලා ගියා කියලානේ මේ මේ මහවංශ තියෙන මේ 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 මොකද්ද 848 කැරැල්ල ගැන ඒවා අර මේ මේ කියන්නේ සුද්ධගේ අනුග්‍රහය මත ලියවිච්චේවනේ අපි ඒ ටික අමතක කරොත් දැන් අපි මේ මහවංශයේ මේ මේ අපි ගත්තොත් මහවංශයේ මුල් කොටස ඒ කියන්නේ මේ මහසෙන් රජුලෝ දක්වා මේ කියන කාරණාවේ වැදගත්කම කුමක්ද කියන එක. ඔව්. දැන් පමණක් කට්ටිය මිනිස්සු බයවද්දනවා ස්වාමීන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ ඉපදුණු තැන පිළිබඳව කතා කරෝතින් බොහෝ පෞරස් වෙනවා කියලා. ඔව් ඔව්. එහෙම එකක් තියෙනවනේ. ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගවේෂණය කරපු කෙනෙක් තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කුමක්ද කියලා ගවේෂණය කරපු කෙනෙක් තමයි කවුද? ආලවක යක්ෂය. ඔව්. ආලවක යක්ෂය බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ ඔව්. නික්කම සමනාති. පවිස සමනාති. ඔව්. ඈ ඒකේ අර්ථය කොහොමද කියලා ඔබතුමා දන්නවද? එහෙම. එතකොට කියනවා මම අහන ප්‍රශ්න වලට උත්තර නොදුන්නොත් මං අල්ලලා කකුල් දෙකෙන් අල්ලලා ගහනවා ගන්තිරේ කියලා. ඔව්. නැත්නම් හදවත පළලා ඒ අපි හන්දේ ඒක තේරෙන සිංහල කියතේ උසලක් ගහනවා පොළවේ කියලා නේ කියන්නේ. එහෙමයි. ඒක තමයි කියන්නේ. ඔව්. ඉතින් අපි තේරුම් ගන්න ඕන මගේ කකුල් දෙකෙන් හරි කමන්නේ අල්ලලා පොළවේ ගහලා ඈ ඇත්ත දැනගන්න නෙවුණා අන්තිම වෙන්නේ ඒ මම පොඩි මැදර වැලීමක් කරනවා මොකද මේ හේතුව බුදුරජාණන් වහන්සේ උපන් තැන ප්‍රශ්න කරාම පෞරස් කරනවා කියලා කියන ලංකාවේ ඇතැම් මූලධර්මවාදී ඔය අසපු ආශ්‍රම හදාගත්ත කල්ලි තියෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ විමර්ශක සූත්‍රයේ කියනවා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධද නැද්ද යන පරිසිද්ධාග්නා භික්ෂූන් විසින් විමසා බලත්වා එවැනි හැකියාවක් නැති භික්ෂූන් තථාගතයන් වහන්සේගේ කාය වාක් සමාචාර පරීක්ෂා කොට නිගමනය කරත්වා කියන ඕ ඒ බුදුහාමුදුරගේ බුද්ධත්වයේ පව සැක කරන්න ප්‍රශ්න කරන්න ගවේෂණය කරන්න අවසර දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඔව් එහෙම දීලා තියෙනවා. ඔව්. ඉතින් ඊට අමතරව අපි තේරුම් ගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය විශ්වාස කරන්න මොකද පදනම? එහෙමයි. පදනමක් තියෙන්නේ පාන. එහෙමයි. එහේ දැන් කියනවා වළගම්බා රාජ සමයේ තමයි මේ ත්‍රිපිටකය ගන්තාරූඩුනේ. එහෙම එකක් තියෙනවනේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකය ජීවමාන කාලේ ග්‍රන්ථාරූඪ උනුභවට ඕනතරම් අටකතා සාක්ෂි තියෙනවා. එහෙමයි. ත්‍රිපිටක සාක්ෂි තියෙනවා. දැන් ඔබතුමා අහලා තියෙනවා
බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒක බ්‍රහ්මණයෙක් ඇවිල්ලා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය කිනම් එකක්ද? එහෙමයි. ඔබ වහන්සේගේ ශාසනයේ දූර කීයක් තියෙනවද? එහෙමයි. පාර කියනවා බ්‍රහ්මණය මගේ ශාසනයේ දූර දෙකක් තියෙනවා. එකක් තමයි ගන්ත දූර අනිත් එක තමයි විදර්ශනා දූර. එහෙමයි. පැහැදිලිනේ? එහෙමයි. එහෙනම් අපේ මේ ත්‍රිපිටක පරිවර්තනය කරපු මට මතක හැටියට මේ සමන්ත පාසාදිකාව අමරපුරු නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ නමක් තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. එහෙමයි. හරිද? මේවයි පැහැදිලිව සඳහන් වෙනවා ත්‍රිපිටකය අටුවා කටපාඩමින් නෙවෙයි අරන් ආවේ අනිවාර්යයෙන්ම පොත්පත්වල ලියවිලා තියෙනවා තියෙනවා. දැන් ගත්තොත් එහෙත් මෙහිදී පැන නැගින ප්‍රශ්නයක් නම් ත්‍රිපිටකය කටපාඩමෙහි තිබියදී පොතක පතක නොලියා කටපාඩමින් අටුවා කරා කියලා විශ්වාස කරන්න. ඒ කියන්නේ පොතක පතක තිබිලා තියෙනවා. ඊට අමතරව මේක විස්තර කරන්නේ නොලියා කටින් එකතු කරගත් පෙළහා අටුවා පොතක් නොමැතිව ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට උගන්වන්නේ කෙසේද? එහෙමයි. හරිද? යනු විමසිය යුතු කරුණකි. ඊට අමතරව කියලා තියෙනවා පෙළාටුවා පොතපත ලිවීමෙහි කටයුත්ත මේ ඉතිහාසයේ ඉඳපු මේ අතීතයේ ඉඳපු ස්වාමීන් වහන්සේලා මේ කරලා තියෙනවා කියලා. ඊට අමතරව අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේගේ කතා වස්තුවකුත් තියෙනවා. උන්වහන්සේ ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන තමයි ඊට පස්සේ පොතපත ගෙනල්ලා තියෙන්නේ. ඊට අමතරව මුන්නහන්සේ අරිහත් ඵලයට පත් වුණාට පස්සේ තමයි ත්‍රිපිටකය ඉගෙන ගත්තේ. ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙනවා. ඒකට කියනවානේ අපි හැමෝම භාණ්ඩාගාර පරියප්තිය කියලා නේද? ඔව් කියනවා. ඔව්. ඊට අමතරව අපි දන්නා යමෙලු තෙකුල. එහෙමයි. ඒ දෙන්නා ඒගොල්ලෝගේ භාෂාවට මේ ත්‍රිපිටකය වෛදික ඡන්දස්තර නගන්න නගන්නද කියලා අහනවා. එහෙමයි. එතකොට එතනදිත් කියවෙන්නේ එහෙනම් පොතපත තියෙන්න ඕන වෙනත් භාෂාවකට නගන්න. මොකද ඒගොල්ලෝ ධර්ම භාණ්ඩාගාරික නෙවෙයිනේ. එහෙමයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන ඊට අමතරව මහා වංශයේ සඳහන් වෙනවා අශෝක අධිරාජ්‍යගේ කාලේ ත්‍රිපිටකය අශෝක අධිරාජ්‍යයා මෙන් මට මතකයේ හැටියට මහසෙන් රජුරෝ ග්‍රන්ථාරූඪ කරා කියලා. පැහැදිලිනේ. ඊට අමතරව තව බොහෝ කාරණා තියෙනවා ත්‍රිපිටකය ජීවමාන කාලේ තිබුණු බවට සාක්ෂි. අපේ හැඳුරු කියන්නේ ත්‍රිපිටකයේ මේ පොත්පත්වල ලියුනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙමයි කියලා නේ. ජීවමාන කාලෙ. මේකේ තියෙන්නේ අර සංඝායතුන් කියලානේ. එහෙමයි. සංඝහ කරා කියලා තියෙන. සජ්ජහායනා කරා කියලා නෙමෙයි සඳහන් වෙන්නේ. ඉතින් සංඝායතුන් නේ. සංඝායතුන්. මහා වංශේ තිබ්බා බොහෝ කාරණා. ඊට අමතරව විසුද්ධි මාර්ගය එහෙමයි. කියන මේ අට කතාවේ සඳහන් වෙනවා අර කියන කාරණාවම අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය ජීවමාන කාලයේදී සකස් වෙන්න ඕන කියන කාරණාව. එහෙමයි. පැහැදිලිනේ. එහෙමයි. මේවා මේ බලා ගන්න පුළුවන් මේ අටුවා කියවුවට පස්සේ. එහෙමයි. නැත්නම් එකින් එක අපිට මේවායේ සාක්ෂි දෙන්න කාලය මදීනේ. අපි හඳුන් පුළුවන් දේ මූලස්වේ කියන්නේ ඔය විසුද්ධි මාර්ගය වහන්සේ පාවිච්චි කරා. ඔව් විසුද්ධි මාර්ගය. ඊට පස්සේ සමන්ත පාසාදිකා විනයාට්ඨ කතා. විනයාට්ඨ කතා. ඒ කියන්නේ පෙරවදන බැලුවට පස්සේ වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි. ඉතින් ඊට අමතරව මහා වංශයේ තියෙනවා ත්‍රිපිටකය ලියා තබන්නට ඇත කියලා. එහෙමයි. ඔන්න ධර්මාශෝක රජුන් මෙන් ත්‍රිපිටකය ලියවීය. මේක තියෙන්නේ පරිච්ඡේදයේ 38. එහෙමයි. මහා වංශය. එහෙමයි. මහසෙන් රජුව ගැන කියද්දී. ඔව් දෙවෙනි වෙලුම. දෙවෙනි. එහෙමයි. මෙන්න මේ පොතේ සඳහන් වෙනවා. එහෙමයි. එතකොට දැන් අපි හඳුන්නේ දැන් ඔය මේ පිටකෝපදේශයේ නිතිප්පකරණයේ පරිසම්මිදා මග්ගපාලිය වගේ ග්‍රන්ථ අටුවාවේ කියනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම තමයි ලිව්වේ කියලා. ඔව්. ඔව්. ඒ කියන්නේ සංග්‍රහ කරේ කියලා නේ. කච්චායන ව්‍යාකරණයක මහ කච්චායන මහ රහතන් වහන්සේ සංග්‍රහ කරේ අර ගාථාවක් වරද්දගත්ත වික්ෂුවක් දැකලා අනාගතයේ මේ ධර්මයේ වරද්දගනී කියලා හිතලා කියලත් පාලි ව්‍යාකරණ සාහිත්‍යය කියවෙනවා. ඔව්. ඒතොල ඒවත් ඔබ වහන්සේට සාක්ෂි ගන්න පුළුවන්. හැබැයි එතන පොඩි ගැටලුවක් තියෙනවා මේ පාලි සාහිත්‍යයේ පොත ලියන අගමහපඬිත පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ කියනවා මේ ග්‍රන්ථ බුද්ධ කාලේ නෙමෙයි ලියුනේ. මේවා පසු කාලේ ලියුනේ. ඒ කාලේ සම්ප්‍රදායයක් තිබිලා තියෙනවා ලියන ග්‍රන්ථ වලට මේ බුද්ධ මහා ශ්‍රාවකයන්ගේ නම් ආරූඪ කිරීම. වහන්සේ ඒක ගැන මොකද කියන්නේ? මොකද සර්වස්තිවාදීන්ගේ පොත් කීපයක් තියෙන එකක් තියෙනවා ඥාන ප්‍රස්ථානය කියලා. ඒකත් මහා කච්චායන මහ රහතන් වහන්සේ ලිව්වා කියලා තමයි
ආර්ය මහගච්ඡායන මහරහතන් වහන්සේ ලිව්වා කියලා තමයි ඒකේ තියෙන්නේ. එතකොට ඇතැම් විට මේ පොත් මේ ලියපු අය ගෞරවාන්විතව මේ කතෘත්වයේ පැවරුවා වෙන්න බැරිද මේ බුද්ධ කාලීන හිමි මහ ශ්‍රාවකයන්ට. ඒක තමයි අග්ගමහාපණිත පොළොත්තර බුද්ධදත්ත හඳුනගේ මතේ පාලි සාහිත්‍ය කෘතිය. දැන් අර එහෙම ඉතින් එක එක අදහස් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් පමණක් අය කියනවානේ මගදී භාෂාවක් අකුරු එහෙම තිබ්බේ නැහැ කියලා. ඔව්. එහෙමත් කියනවානේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මගදේශවර බිම්බිසාර. එහෙමයි. බිම්බිසාර රජුරෝ පුක්කුසාති රජුරෝන්ට ලියමනක් යවුවා. ඔව්. එතකොට ඒ ලියුමේ සඳහන් වෙන්නේ වටකුරු අකුරු. එහෙමයි. රවුම් අකුරුනේ. ඔව්. සම පෙළ. එහෙමයි. එහේ පිළිවෙලකට ලියලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ගුණය සටහන් කරලා මේ පුක්කුසාති රජුරෝන්ට ලියමනක් යවුවා. අපි හඳුනන මම දන්න තරමින් ඉන්දියාවේ නම් ඔය කියන මගදේය. ඔව්. ඉන්දියාවේ ඔය අද අපි මේ පාලි කියලා කියන මේ ත්‍රිපිටකය ලියවුණු භාෂාවක් කවර කාලයකවත් ව්‍යවහාර වෙලා නැහැ මගේ දැනුම හැටියට. කවුරු හරි මාව වැරදි නම් නිවැරදි කරන්න. ඔව්. ඒ නිසාම තමයි ජේම්ස් ඩල්ඩ්ස් පඬිතුමා, මුනිදාස කුමාරතුංග පඬිතුමා වගේ අය කියන්නේ මේ පාලි කියන්නේ ලංකාවේ මහාවිහාරික භික්ෂුන්ගේ නිෂ්පාදනයක් කියලා. ඔව් එහෙමයි. ඉන්දියාවේ ඉන්දියාවේ මේ මේ විදිය ඉන්දියාවේ මාගදී කියලා එකක් තියෙනවා. හැබැයි ඒක නෙමෙයි මේ අපේ අපේ මාගදී. ඔව්. සමාජයන්ස හැබැයි තව දෙයක් තමයි මේ අපේ මාගදී භාෂාවේ තියෙන වචන දැනටත් මේ රටේම මිනිස්සු පාවිච්චි කරනවා. දැන් නැති වුණාට. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී අකුරු තිබ්බා කියන එකට හොඳම සාක්ෂිය තමයි බිම්බිසාර රජුගේ අරමුණ. ලියුමක් කියවුවා කියන්නේ. ඔව් ලියුමක් කියවුවා කියන කතාව. ඔව්. ඊට අමතරව අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ දැන් භාෂාවක් නැතුව ධර්මයේ දේශනා කරන්නේ නැහනේ. එහෙමයි. මොකක් හරි දැන් අපි ගත්තොත් පුරා විද්‍යාවෙන් හොයාගන්න සෙල්ලිපි තියෙන්නේ. එහෙමයි. මේ සෙල්ලිපි වල මේ පරිණාමය වේගෙන යද්දී මොකද්ද වෙන්නේ? අන්තිමට අකුරු මොකද්ද? එහෙමයි. සිංහල අකුරක් නේ තියෙන්නේ. එහෙමයි. දැන් මුලින් තියෙන සෙල්ලිපි අකුරේ හැඩ වෙනස් වෙලා ගිහිල්ලා මොකද්ද හැදෙන්නේ? සිංහල. සිංහල අකුරක් නේ. එහෙමයි. ඒක අපේ රටට ආවේනික. දැන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ කතා කරපු භාෂාව සුද්ධ මාගදී ඒ කියන්නේ පාලි භාෂාව නම් අදටත් අපේ රටේ පාලි භාෂාව කතා කරනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නේ. ඔව්. දැන් ඇත්තටම කතා කරන්නේ නැද්ද? කතා කරනවානේ. එහෙම. කතා කරන්න තියෙන සාක්ෂි මොනවද? අපි හැමදේම මම එකපාරක් වීඩියෝ එකක් ගත්තා මේ. දැන් අපේ වැඩි ජනයාගේ සමහර භාෂා ව්‍යවහාරයන් ඔව්. මේ කිට්ටු වෙනවා ඔය දැන් තියෙන ඔය මාගදී භාෂාවට. දැන් අපි ගත්තොත් අර මම එදත් කිව්වා ගණිකාවට කියන නම. ඔව්. ඊට අමතරව විවේක මග්ග මහරජ ධාරකෝ පිපාසං අප්ප මාංශපේසි අඩමාසෝ මාසෝ වස්සන් දිවා රාත්‍රී. ඔව්. ඊට පස්සේ ලාභ අලාභ. ඔව්. කීර්ති ප්‍රශංසා නින්දා මේ ඔක්කොම සිංහල. හැබැයි මේවා අපි හඳුන්නේ මේ සංස්කෘත භාෂාවෙත් තියෙනවානේ. ඔව් තියෙනවා. ඒ වුණාට ත්‍රිපිටක වචන පදවල හැටියටනේ තියෙන්නේ. ඔව්. එතකොට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මය. ඒ ධර්මයේ මූලාශ්‍ර කරගෙන බැලුවොතින් බුදුහාමුදුරුවෝ කතා කරපු භාෂාව අපි අදටත් කතා කරනවා. එහෙනම් වසලයා, ප්‍රීතිය, පත්තනා, නින්දා, ලාභ මේ කියන ඔක්කොම පාදං, රත්තිං, යමකාසි, කාලකන්ණි මේ කියන ඔක්කොම සිංහලත් එක්ක බැඳිලා තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් අපි තේරුම් ගන්නට ඕන මේ බුදුරජාණන් වහන්සේගේ ඉතිහාස කතාව ගවේෂණය කරලා බලද්දී ලංකාවට තියෙන සම්බන්ධකම් වැඩි. එහෙමයි. ඔව්. එතකොට අපි හැමදෙන්නේ දැන් අපි අපේ හේමන්ත මහත්තයාගේ පැත්තට ගියොත් දැන් මේ කියන්නේ දැන් අපි හැමදෙන්නේ මේ අපේ නාලිකාවෙත් වෙනත් නාලිකාවෙත් උනන්ස ප්‍රමුලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සියලු සිද්ධි මේ ලංකාවේ වුණා කියලානේ. එතකොට එහෙමනම් මේක ඉන්දියාවට කන්වර්ට් වෙන්න ඕනේ කො කන්වර්ට් කරන්න ඕනේ. දැන් චමිත මහත්තයා යන කලින් අහනවා එතකොට කපිල වස්තුවෙන් හම්බවුණු සර්වඥ ධාතු කරඬුව සහ අර ජේතවනාරාමයේ පූජා කරා කියලා හම්බෙන ලිපි සෙල් ලිපිය. ඒ සම්බන්ධව ඔබ වහන්සේ මොකද කියන්නේ? එතකොට ඔය ඔය හසම. ඔව්. සමහරවිට මට තව දෙයක් එකතු කරන්න භාෂාවේ ප්‍රශ්නෙට. ඔව්. දැන් අපි ගත්තොත් සිංහල භාෂාව කතා කරන කෙනෙක්ට ලෝකේ ඕනම භාෂාවක් කතා කරන්න පුළුවන්. ඔව් ඔව් ඔව්. මොකද හේතුව අපේ භාෂාව කියන්නේ සියලුම භාෂාවලට මුදලින් තමයි තියෙන්නේ. මොකද අපෙන් කැඩිලා ගියා වගේ තමයි අනිත් භාෂාවට ගෙන්න ඕනේ. ඒකනේ අපිට ඕනම භාෂාවක් කතා කරන්න පුළුවන්. හැබැයි වෙන භාෂාවක් කතා කරන කට්ටියට තව රටක භාෂාවක් කතා කරන්න බෑ. ඔව්. ඒගොල්ලෝ සිංහල කොහොමත් අමාරුයි කතා කරන්න. ඊට අමතරව ඒ වගේම තව රටක භාෂාවකත් කතා කියන්නේ හැකියාව නැහැ. අපිට වගේ පැහැදිලි උච්චාරණයක් කරන්න බෑ කිසිම භාෂාවකට. මෙහෙමයි
දැන් සෙල්ලි මොකද ධාතු කරුණුවේ කියනවනේ සාක්‍ය වංශික ඥාතීන් විසින් ඒ දාගැබ හැදුවා කියලා. ඔව්. කොටලා තියෙනවනේ. ඔව්. ඉතින් මෙහෙමයි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගලපලා බලද්දී අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ඉතිරි වෙච්ච ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණය. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදියටනේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්නේ. එහෙමයි. එතකොට කුඩාම ප්‍රමාණයේ ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණ. ඔව්. ඊට පස්සේ ඊළඟ ප්‍රමාණය කඩසහල්. ඊළඟ ප්‍රමාණය මුම් පියලි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට ඊට වඩා විශාලත්වයෙන් වැඩි ධාතුන් වහන්සේලා තමයි ඔය කියන එහෙමයි. කපිල වස්තුවේ තියෙන්නේ. එහෙමයි. එතකොට ඒවා සර්වඥ ධාතුන් වහන්සේලා කියන්න කිසිසේත්ම බෑ. ඊට අමතරව බුදුරයන් වහන්සේගේ ඒ කියන්නේ කපිල වස්තු ධාතු ප්‍රමාණය කොයි වගේද? බෑ කියන වහන්සේ නැවත පොඩ්ඩක් පැහැදිලි කරත් එහෙම. ප්‍රමාණය සාමාන්‍යයෙන් මමත් දැකලා වන්දනා කරලා තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් කඩලෑටයකටත් වැඩිය විශාලයි පමණක්. ඒ ප්‍රමාණය ධාතු නැද්ද අටුවාවේ හැටියට තියෙනම් බැරිද? අටුවාවේ නේ ත්‍රිපිටකයේ අටුවාවේ හැටියට කොහොමත් තියෙන්න බෑ. බෑනේ. ඔව්. ඉතින් ඊට අමතරව අපි දන්නවා බුදුරයන් වහන්සේගේ ඉතුරු උනේ ලලාට ධාතුන් වහන්සේ, ඌනලෝම ධාතුන් වහන්සේ, වං අකු ධාතුන් වහන්සේ, දකුණු අකු ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, සතර දලදා, ඊට අමතරව 36ක් දලදා සක්වලට වැඩියා. කේසා ලෝමා. එහෙම. ඉතින් මේ ධාතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට අමතරව අර කුඩා ධාතුන් වහන්සේලා තමයි නැලි වශයෙන් 128 කුත් ද්‍රෝණ වශයෙන් 8 කුත් ඉතුරු වුනේ. එහෙමයි. ද්‍රෝණයක් කියන්නේ නැලි 16ක් නේ. එහෙමයි. ඔව්. එතකොට වහන්සේ කපිල වස්තු ධාතු මේ සර්වඥ ධාතු කියන එක අර අර අටුවා මේ දත්තානුව ප්‍රතික්ෂේප කරනවා නේ. ප්‍රතික්ෂේප කරනවා. මොකද අර කියපු සියලු ධාතුන් වහන්සේලා අපේ ලංකාවේ තමයි වැඩ ඉන්නේ. අනිත් කාරණාව. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා මාගේ ඌන ලෝම ධාතුව වැඩ ඉන්නේ කෝසල දේශයේ කියලා. දැන් අද වැඩ ඉන්නේ මිහින්තලේ. එහෙනම් කොසල රටට අයිති වෙන්න ඕන මිහින්තලේ. එහෙමයි. පැහැදිලිනේ. එහෙමයි. ඊට අමතරව ඉතින් ලලාට ධාතුන් වහන්සේ ඔය මේ බුද්ධ වංශේමත් තියෙනවා නේද ධාතු තියෙන තැන් විස්තර කරලා බුද්ධ වංශ අටුවාවේ තියෙනවා තියෙනවා දැන් දලදා වහන්සේලා මේ සක්වලට හතර නමයිනේ හම්බුනේ එහෙමයි ඒ හතර නමෙන් තුන් නමක්ම වැඩ ඉන්නේ අපේ රටේ එහෙමයි දැන් දලදා මාලිගාවේ සෝමාවතියේ වැඩ ඉන්නවා කියලා කියනවා ඊට අමතරව යටාල විහෙරෙන් මේ මෑත භාගයේදී සෙල්ලිපියක් හම්බ වෙලා තියෙනවා දලදා වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා එහෙමයි පැහැදිලිනේ යටාල විහෙර අපි හඳුන්නේ මේ මේ ගාල්පැතිනේ තිස්සමහරා යටාල තිස්ස රජු ඔව් කරුප් නේද ඔව් ඔව් එතකොට මේ 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 සාක්ෂි ටිකක් අපි හඳුනේ ප්‍රබල සාක්ෂි අතරම මේ කියන්නේ ටිකක් මේ මතේට යම් බරක් තියෙනවා කියන එක ඔව් සනාථ කරන්නේ ඔව් ඊට අමතරව ඉතින් අපි තේරුම් ගන්න ඕනා ඔව් දැන් රාජාවලිය ගත්තත් රාජාවලියේ සඳහන් වෙන්නේ බැමිණි තියාසාය කියන ඒ දුර්භික්ෂය මේ දඹදිවට ආවා කියලා. ඉතින් අපිට ඉන්දියාවේ එහෙම කතාවක් ආරංචි වෙන්නේ නැහැ නෑ එහෙම ඔව් ඊට අමතරව මන් දන්නවා බොහෝ කාරණා තියෙනවා එහෙම 1800 ගණන් වල මේ රට ගවේෂණය කරපු විද්වතුන් ඉන්නවා සුජාතිකයෝ. ඔව් ඒගොල්ලෝ පිළිබඳව අපේ මේ මහත්තයා යම් කාරණා ඒ වගේම දැන් ඔය රතන සූත්‍රය දේශනා කරා කියන්නේ විශාල තුම්බියක්නේ එහෙමද මහත්තයා? නමුත් විශාලා මහනුවර ඔය කියන කලාපයට ඉන්දියාවේ වෛශාලි වලට ඔය කියන කාලේදී වසංගතයක් ආපු බවට කිසිදු ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැහැ. කිසිම ජෛන හෝ වෛදික ග්‍රන්ථයක සඳහනක් නැහැ එහෙමක ආවා කියලා. වන්ඩර් ඔෆ් ඉන්දියා කියන ඉන්දියානු මහා ඉතිහාස ග්‍රන්ථය එතුමාගේ පොතක් එතුමා ඒ පොතේ පැහැදිලිව සඳහන් කරනවා මේ මහවංශය වගේ පොතක් එහෙ නැහැ ඉන්දියාවේ. එහෙමයි. එතුමාලගේ ඉන්දියාවේ ඉතිහාසය මේ සකස ගන්න අපේ මහවංශය ගොඩක් උපයෝග කරගත්තා. ඔව්. එහෙමයි. හැබැයි තවත් දෙයක් එතුමා සඳහන් කරන මේ වගේම එතුමාලගේ ඉතිහාස පොතේ අපිට ඒ කියන්නේ හරියට අර ජිග්සෝ පසල් එක. ඔව්. ඒ කියන්නේ මිසින් ලින්ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ කරගන්න බෑ කියන එක. සම්පූර්ණ කරගන්න බෑ. කවදාවත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා එතුමා කොහොම පැහැදිලිව ලියලා තියෙන එතුමාගේ පොතේ. මේ උන්වහන්සේ එතුමා එක මේ ලියලා තියෙන්නේ but many gaps remain and may never be filled කියලා. එහෙමයි. ඒ කියන්නේ එතුමාට කවදාවත් බැහැනෝ එක ඉතිහාසය සම්පූර්ණ කරගන්න ලංකාවට. එහෙමයි. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ස්වාමීන් වහන්සේ අර කලින් කිව්වා වගේ
මොකද මහාවංශය කියන පොතේ මුල හරිය තමයි අපේ ජම්බුද්වීපය කියන්නේ. ඒතර ඔබතුමා කියන්නේ ජම්බුද්වීපය එහෙම පිටින්ම ප්ලෑන් කරා ගිහිල්ලා ඉන්දියාවට කියලා නේ. ඒකෙලින්ම ඒගොල්ලෝ ජම්බුද්වීපය කියන කොටස තමයි ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලෝ ඉන්දියානු ඉතිහාසයක් හදාගත්ත කියලා තමයි ඔබතුමා කියන්නේ නේද? එහෙම තමයි. දැන් මම නේ බෂාම් මහත්තයා නොකිය කියන්නේ ඒක තමයි අහන්නේ. මොකද පැහැදිලිව කියන්නේ තුමා ඊටු ටික ඒගොල්ලන්ට හොයාගන්න බෑ. මොකද අපේ මහාවංශය ගත්තොත් එහෙමයි. ඊටු ටිකේ තියෙන හැල දීපේ. හැමද මහත්තයා දැන් කෙනෙකුට කියනවනේ මේ පොත හොයාගන්න අවශ්‍ය නම් මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා අසිරිමත් ඉන්දියාව කියලා අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගහපු. මම හිතනවා මේ print එක ඇති කියලා. මේ ඒක අවශ්‍ය නම් කාටද හොයාගන්න පුළුවන් මේ Wonder of India පොතේ. ඉංග්‍රීසි පොත නම් තියෙනවා මේ Amazon වලනේ. Amazon වලට ගන්න පුළුවන් ඕන වෙලාවක මේ The Wonder of The Wonder PDF එක තියෙනවද? PDF එක තියෙනවා. තියෙනවනේ. හරි. ඔව් මම දැන් මේ TV එකේ මේ වෙලාවේ පේන්නේ PDF එක තමයි. ඔව්. ඒක පැහැදිලිව අපිට මේ download කරලා බලන්න පුළුවන්. ඒකේ ප්‍රධාන සාක්ෂිය තමයි එතුමා කියනවා මේ මහාවංශය තමයි එතුමාලගේ ඉතිහාසයට ගොහ කරුණු වරන් දීන්නේ. ඔව්. හැබැයි තුමාලට කවදාවත් තුමාලගේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ කරගන්න බෑ කියලා. හිස්තන් තියනවා කියන්නේ. ඔව් හිස්තන් තියනවා. ඒක එක හේතුවක්. හරි. තව හේතුවක් තමයි තුමා සඳහන් කරන මේ අපි දන්න මේ කුක්කුසාදී කියන රජුරුව. ඔව්. මොකද තුමා ඉන්න බිම්සාර රජුන්ගේ හොඳම යාළුවෙක්. අර ලියුමෙන් පස්සේ තෙරුවන් සරණ ගිහිල්ලා ඔව් තෙරුවන් සරණ ගිහිල්ලා මහාන වෙලා එනවනේ තක්ෂිලා පැත්තේ ඉඳලා මේ ඔව් ඔව්. ඔව් ඉතින් අර මේක සඳහන් වෙනවා ඒ කාලේ හැටියට පර්සියානු ආක්‍රමණයක් සිදු වෙලා තියෙනවා ඉන්දියාවේ ಭಾರತයේ. ඔව්. ಭಾರತ කියන්නේ ඇත්තටම පකිස්තාන් ඒරියා එක හරියට නේ. තක්ෂිලා පැත්ත. ඔව්. තක්ෂිලා පැත්ත. ඒ දැන් කියන විදිහට තක්ෂිලා. ඔව්. ඒ කියන්නේ ගන්ධාර දේශය ඒගොල්ලෝ කියන විදිහට. ගන්ධාර දේශය. ඉතින් එතුමා අහන ප්‍රශ්නේ තමයි බිම්බිසාර රජුණන් හොඳම යාළුවෙක් වෙච්ච කුක්කුසාද රජුරවන්ට මෙහෙම මේ ආක්‍රමණයක් සිද්ධ වෙද්දී ඇයි එතුමා නිශ්ශබ්ද වෙන්නේ? බිම්බිසාර රජුණ නිශ්ශබ්ද හිටියේ කියන එක ප්‍රචාරණ දක්වා. ඔව්. එතුමා තවත් ඒ සඳහන් කරන කාරණයක් තමයි ඒක. ඊට අමතරව එතුමා තවත් වැදගත් කාරණයක් කියනවා මේ සුද්ධෝදන කියලා මහරජ කෙනෙක් ගැන සඳහන් වෙන්නේ ඉන්දියානු ඉතිහාසයේ ඔව් ඔව් ඉතින් අපි දන්නා ඇත්තටම මේ සක්විති රජ කෙනෙක් වෙන්න පුළුවන් තත්ත්වෙ හිටපු පුත් කුමරෙක් පහළ වෙන්න ඔව් අඩුම ගන්න රජ කෙනෙක්වත් වෙන්න ඕන එතුමා කියන්නේ මේ හවුස් හෝල්ඩර්ස් එක ලොක් එක කියලා කියන්නේ මේ අගවල් පුලිස් අංගමේක ප්‍රධානීක් වගේ තමයි ඒ කියන්නේ ඕකම වෙන විදියකට කියනවා මේ හේමන්ත මහත්තයා මේ බුද්ධ චරිතය පිළිබඳ ලියවුණු ඉතාම විශිෂ්ට කෘතියක් තියෙනවා ධර්මානන්ද කෝසම්බි කියන විද්වතා ලියපු එතුමා මේ ගාන්ධිතුමාට සමකාලීන ඉන්දියානු ජාතික ව්‍යාපාරේ හිටපු විශිෂ්ටෙක් එතුමා ලියව පොතක් තියෙනවා භගවාන් බුද්ධ කියලා. ඉතින් භගවාන් බුද්ධ පොතේත් එතුමා කියනවා සුද්ධෝදන කියලා මහරජ කෙනෙක් ගැන ඉන්දියානු ඉතිහාසයේ සඳහනක් නැහැ. එයා හිතනවා කියලා සුද්ධෝදන කියන්නේ සාමාන්‍ය වතු අයිතිකාරයෙක් කියලා. අපි වත්තේ මහත්තයා කියලා කියන්නේ. අන්න ඒ වගේ තමයි. මෙතුමාත් සඳහන් කරන්නේ ගෙවල් හවුස් හෝල්ඩර්ස්ලාගේ ලොක් එකක් කියලා. ඒ කියන්නේ ගෙවල් අයිති කෙනෙක්ගේ ලොක් එකක් කියලා. ඒ කියන්නේ හැබැයි අපි බැලුවොත් අපේ මහාවංශය පොත බැලුවොත් දෙවනි පරිච්ඡේදයේ පැහැදිලිව තියෙනවා මේකේ මේ සිංහව නම් ශාක්‍ය රජුට පළවෙනි පුත්‍රය පස් දෙනෙක් හිටියා කියලා. මොකද මේ මහාවංශය දෙවනි පරිච්ඡේදේ පටන් ගන්නෙම මහා සම්මත මනුගේ ඉඳලා. මනුගේ එන પરම්පරාවකට තමයි. මොකද අපේ පොතේ ඉන්දියාවේ මනු මේ රජ પરම්පරාව ගැන ලියන්න කිසිම හේතුවක් නැහැනේ. ඔව්. ඉතින් මෙතන වරද්දාගත්තේ මේ මහාවංශයේ තියෙන ජම්බුද්වීපය ඉන්දියාවට ආදේශ කරගත්ත එක තමයි ප්‍රධාන වැරද්ද. ඔව්. ඊට අමතරව තවත් සාක්ෂියක් තමයි අර ජවහර්ලාල් නේරුතුමත් එක්ක සාකච්ඡාවක් තියෙනවා මේ BBC BBC එකේ. ඒකේ අහන එක මේ ප්‍රශ්නයක් තමයි එතුමගෙන්. ඔව්. මේ බුද්ධාගම වගේ ඉතාමත් හොඳ ධර්මයක්. අවිහිංසාවාදී. අවිහිංසාවාදී ධර්ම. සහනශීලී ධර්ම. ඔව්. කිසිදු යුද්ධයක් හරි ධර්ම යුද්ධයක් හරි කිසිම දෙයක් නැතුව කොහොමද මේ Hindu ආගමෙන් යටපත් කරේ කියලා. එතුමා දෙන උත්තරේ තමයි එතුමාගේ හදවතෙත් මේ ප්‍රශ්නේ අද වෙනකම්ම තියෙනවා. ඔව්. හැබැයි අද වෙනකම්ම එතුමාට නිවැරදි පිළිතුරක් ඒකට තේ ඕකට සමහරු දෙන උත්තරයක් තමයි අපේ හැමතුනේ මේ මොගල් අධිරාජ්‍යය ඇවිල්ලා නලන්දා වික්‍රමශීලා විශ්වවිද්‍යාල විනාශ කරා විශාල බෞද්ධ සංහාරයක් කරා ඒකෙන් බුද්ධඝම නැති වුණා කියලා. එහෙම එකක් උණු බව ඇත්ත ඉන්දියානු ඉතිහාසයේ. හැබැයි මොගල් අධිරාජ්‍යය ආපු නිසා නම් බුද්ධඝම නැති වුණේ ජෛනාගමත් ඉන්දියාවේ නැති වෙන්නේ නැහැ. නෝ ජෛනාගම අතරත් ඉන්දියාවේ තියෙනවානේ. ඔය ජෛනයන්ටත් මේ මර්ධනය ආව මොගල් කට්ටියගේ. මොකද මෙතුමත් කියනවා මේ ගොඩක් කට්ටිය උත්තර දෙනවා හැබැයි කිසිම උත්තරයක් අර ප්‍රධාන ප්‍රශ්නෙට ඔව් උත්තරයක් නෙමෙයි. එතුමාම පැහැදිලිව කියනවා ඒක තමයි සඳහන් කරලා තියෙන්නේ මේ there are answers and explanation enough but they seems to miss the core of the problem කියලා. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නේ අර අපි කියන්නේ වටේ යවනවා කියන උත්තරයක් එවම. ඔව්. ඉතින් ඒ වගේ එකක් තමයි තුමා සඳහන් කරන්නේ. අපි බලමු එතකොට දැන් මේ ඉන්දියාවට බුදුදහම මේ කියන්නේ ජම්බුද්වීපය කියන එක කොයි කාලෙද ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ මේ පැත්තට ගියේ කියලා. ඔව්. අපිට ඒකට හොඳම සාක්ෂියක් තමයි මේ රොබර්ට් නොක්ස් කියන මහත්තයා. ඔව්. එතුමා ආවේ ලංකාවට ඒ කියන්නේ 1815 මේ සුද්ධ ලංකාව සම්පූර්ණ යටත් කරලා පස්සේ එතුමායි මොදලිය දින 817 ඒ එතුමා ලංකාවෙන් ගිහිල්ලා එතකොට නේ ඔව් ඒ කියන්නේ 815 සුද්ධ යටත් කරගත්ත පස්සේ සම්පූර්ණ 817 තමයි එතුමා මේ පොත ලියන්නේ ඔව් ඒ පොතේ අපි බැලුවොත් 194 වෙනි පිටුවේ පැහැදිලිව සඳහන් වෙනවා ඔව්
මේ බුදුන් වහන්සේ සමග එකට ඉපදිච්ච එකම දවසේ ඉපදිච්ච යසෝදරා ඔව් ඒ කියන්නේ නුවර රජුලුවන්ගේ දූ යසෝදරා කියන පුතේ සතා ඒ ටික ඔබතුමාට මම ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන් නම් වටනවා මම ඒක කියවන්න මම ඒ ටික මේ ටීවී එකේ ලොකු කරලා පෙන්වලා තියෙනවා පොඩ්ඩ හඬ නගා කියන්න එතකොට පැහැදිලි වෙනවා ඔව් ඒකේ තියෙන්නේ he performed many wonderful feats before his 16th year ඒ කියන්නේ 16 ඒ ඔව් when the emperor of kandy ඔව් महानुवर एकाले ඊටපොල් රජුරුවන්ගේ දුව යා අවුරුදු 16 ඉති කසාද බැඳ කියලා නේ කසාද බැඳ කියලා පැහැදිලිවම තියෙනවා ප්‍රොෆෙසර් මහත්තයා කියන්නේ ඒ කාලේ පිළිගැනීම තිබුණේ දැන් ඕකට තර්කයක් ගෙනාව මිස්සක කමලසිරි ස්වාමීන් වහන්සේ දඹදිව කතිකාවතෙන් ඔබට කියන වීඩියෝ මාලාවේදී ඔබ වහන්සේ කියන්නේ නෙමෙයි අතර වහන්සේ ඒක මේ ගැන ලොකු කතා කරන්නේ නැහැ කියලා මං හිතන්නේ බුදුහාඳුරු ලංකාවේ පුදනා කියන කට්ටිය මේ ගේන සාක්ෂි කරුවන් විශ්වසනීය නෑ කියලා දැන් උදාහරණයක් රොබර්ට් නොක්ස් කියලා කියන්නේ වහල් වෙළඳාමේ දිච්ච කෙනෙක් එයා ඇකඩමික් මේ කියන්නේ එයා ශාස්ත්‍රීය විද්වතෙක් නෙමෙයි. ඒ වගේ අයගේ ප්‍රකාශ හෝ ග්‍රන්ථ විශ්වසනීය නෑ මේ වගේ මතයක් තහවුරු කරන්න කියලා. ඔව්. ඔව් එහෙමනම් ඉතින් ඇන්ටන් ෆියුරි මහත්තයා මේ හොරෙක් නේ. නේපාලයේ මේ බුදුන් වහන්සේ බුදුලා කියලා කියප එකත් අන්තිමට හොරෙක් කියලා ඒගොල්ලෝ පිළිගත්තා. ඔව්. හැබැයි එහෙමනම් ඉතින් ඒකත් අපිට පිළිගන්න බැහැ. අර කයාගේ වෘත්තීය தත්ත්වය අපිට මේ කාණේදී වැඩක් නෑ. රොබර්ට් නොක්ස් වහල් වෙලෙන් දෙද්ද හරක් වෙලෙන් දෙද්ද කියන එක මේ එයාගේ ලේඛනයේ වැදගත් වෙන්නේ මෙතේ මේ කාරණේදී නේ අන්න ඒක අපිට වැදගත් වෙනවා අනිත් එක මේ ඉන්දික මෙතනදී තියෙන්නේ මෙතන බුදුරජාණන් වහන්සේ උපන් දවසේම තමයි ඉපදිලා තියෙන්නේ කියන්නේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේ ඒක රොබර්ට් නොක්ස් පැහැදිලිව මේක ලියනවා නේද සේම් ඩේවිඩ් who had been born on the same day with Buddha ඔව් ඊට පස්සේ ඒ දෙන්නට හම්බෙච්ච දරුවා තමයි රාහුල ඔව් ඒකවත් මේක සඳහන් ඔව් එතකොට අපි දන්නවා බුදුන් වහන්සේ ඉපදුණු දවසේ හතක් ඉපදුණා. එහෙමයි. එතකොට මේ හත තමයි කාන්තකාශ්‍යයා යසෝදරා දේවිය චන්නැමති කාලුදායි ඊට අමතරව මේ බෝධින් වහන්සේ එහෙමයි. සතර මහා නිදාණය මෙන්න මේ කියන කාරණා තමයි උප්පත්තිය ලැබුවේ. එහෙමයි. එහෙමයි. එතකොට ඉන්දික දැන් තියෙන ප්‍රශ්නේ තමයි 1817 ඔව් මේ ලංකාවේදී පිට කතිකාව තමයි බුදුන් වහන්සේ ලංකාවේ කියන එක පිළිද. ඔව්. ඊට පස්සේ අපිට තව පොතක් හම්බුණා මේ 1850 ලියපු පොත. එහෙම. ලොකු ඒක. මේ පොත ඒක තමයි මේ සිලෝන් නැන්ද සිංහලීස් කියන පොත. ඒ පොතේ පැහැදිලිව ඔය පොතේ සිංහල පරිවර්තනයක් තියෙනව නේද? ඔව්. ඒකෙත් මම පෙන්නනවා මොකද කරු වැරද්ද කියලා. මේ පොත ඇත්තටම 1850 තමයි මුද්‍රණය කරලා තින්නේ එතුමා. එහෙමයි. මේකේ පැහැදිලිව තියෙනවා එතුමා ඒ කියන්නේ හමු වීමක් සඳහා මීටින් එකක් සඳහා. එහෙමයි. කොළඹින් හැතැම්ම 57 57 මයිල්ස් ඊස්ට් ඔෆ් කොළඹ කියලා තියෙනවා. දඹදිවට ගියා කියලා. එහෙමයි. මේක පැහැදිලිව ඒ කොටසෙන් සඳහන් වෙන්නේ ඒක තමයි. ඒ කියන්නේ දඹදිව කියන වචනේ තියෙනවා නේ. ඔව් මේක පැහැදිලිව තියෙනවා මේක මේ පැහැදිලිව සඳහන් වෙනවා for this purpose requested the conference might take place at dambadiwa එහෙමයි about 57 miles east of colombo එහෙමයි ඉතින් ඒක පැහැදිලිව තියෙන and which had been a royal residence එහෙමයි ඒක royal residence එකදී උනේ මේ කොළඹින් හැතැම්ම 57ක් නැගෙනහිරේ කියලා එහෙමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 1850 දී එහෙමයි ඔය නම් 1817 බුදුන් වහන්සේ ලංකාවට පිළිගැනීම තිබුණා 1850 වෙනකොට මේ දඹදිව තියෙන්නේ ලංකාවේ මේ භූමිය. අපි එහෙනම් බලමු දැන් මේ ඊට පස්සේ කවදද මේක ඉන්දියාවට ඇත්තටම මේ පිට උනේ කියලා. ඔව්. ඒක අපිට හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ බලුවාම මේ ඇන්ටන් ෆියුරි කියලා මහත්මයෙක් ඉඳලා තියෙන එකනේ. ඇන්ටන් ඇලොයිස් ෆියුරි. ඔව්. අන්න එයා තමයි මුලින්ම මේ 1890 දී 96 දී එහෙමයි. මුලින්ම මේ නේපාලයේ සොයාගැනීමක් කරා කියන මේ පුරාවිද්‍යා කැණීමකින් එහෙමයි. මේ සිදුවත් කුමාරය ඉපදිච්ච ස්ථානය කියලා. එහෙමයි. අන්නේ දා තමයි මුලින්ම අපේ මේ ලංකාවේ මේ භූමියේ හිටපු බුදුන් වහන්සේගේ විස්තරය කියන්නේ ජම්බුද්දීපේ විස්තරය ඉන්දියාවට මුලින්ම පටවන්නේ 1796. හැබැයි මහත්තයාගේ ඔබ මම හිතුවා ඔබතුමා දන්නේ මහත්තයාට පස්සේ නඩු දැම්මා. එහෙමයි එහෙමයි. ඔව්. මොකද එයා විශාල ගේම් ටිකක් ගහලා තිනවා අර බුරුමේ ස්වාමීන් වහන්සේ නමකට අශේකගේ තතක් බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුවක් කියලා විකුණලා තිනවා බොරු කරලා. ඔව්. එහෙම ඒ වගේ විශාල දේවල් ටිකක් කරාට පස්සේ එතුමාට විරුද්ධව නඩු පවරනවා. නඩුපෙවම කරපු දේ තමයි එතුමාට විරුද්ධ සාක්ෂි දෙන්න හිටපු එතුමාගේම ගෝලය නඩුවට කලින් දවසේ එතුමා මේ මරලා දානවා. ඔව් ඝාතනය කරනවා. අන්න ඒ සිද්ධියෙන් තමයි මේක ඇත්තටම යක්පත්. ඇලොයිස් ෆියුරේ ක්‍රිස්තියානි පූජකවරයෙක් මං හිතන්නේ. මම දන්නවා පූජකවරයෙක්. හැබැයි එයාට පාලි සංස්කෘත සහ මේ පෙරතික භාෂා ගැන හොඳ දැනුමක් තිබිලා තියෙනවා.
අර පස්සේ එයා පස්සේ ලෝකේ හොයාගන්නවා ඉන්දියාවේ හොයාගන්න මේ 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 සෙල්ලිපිය කොටුව එකක් කියලා. මේ හද ඒ කාලේ හදපු එකක්. හරි ඒ කාලේ හදපු එකක් කියලා. පස්සේ තුමාට 1896 නේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඔව්. 1899 වෙනකොට මේ පිළිබඳව මේ මේක බලන්න පුළුවන් මම දාලා තියෙන පින්තූරේ 99 වෙනකොට එතුමාට ඉන්දියාවේ ආණ්ඩුවෙන් නියෝගයක් නිකුත් කරනවා. මේ කරපු බොරුලෝ නිසා එතුමාගේ සියලුම පොත් විනාශ කරන්න කියලා. එහෙමයි. හැබැයි ඉතින් වෙච්ච සිද්ධිය තමයි මොකද අපි යටත් විජිතවාදීන්නේ. එහෙමයි. ඒ එංගලන්තේ යටත් කරගෙන හිටපු රටවල් ඔක්කොටම ඒ වෙනකොට අර 1896 කියපු කතාව ගිහිල්ලා ඉවර. එහෙමයි. ඉතින් මොකද එතකොට අපේ ලංකාවේ කවුරුත් හිටියේ නැහැ මේකට විරුද්ධව පියවරක් ගන්න. ඒකයි උනේ. ඒ වගේම ඒ කාලේ හිටපු ඔය රිස් ඩේවිඩ් මගේ මතකෙන වෙලද නම් ඒ වගේ කියන උදාහරණ කරේ ඒ වගේ බෞද්ධ උගතුන් ඔය තැන්කට ගිහිල්ලා කියලා තියෙනවා නේද අපි කලින් ඔය තැන්කට ගිහිල්ලා තියෙනවා එහෙම සෙල්ලිපියක් අපි දැක්කේ නැහැ කියලා නේ ඔව් ඒක තමයි ඒ ඒ ඔක්කොම හේතුන් සලකලා බලලා තමයි ඉන්දියාවේ ආණ්ඩුවේ 809 නියෝගයක් නිකුත් කරනවා සියලුම දේවල් විනාශ කරලා කියන්නේ ඒක තමයි මේ එදා ඔබතුමා අපි මේ සාකච්ඡාවට කලින් කතා කරද්දී මේ මාත් එක්ක කිව්වා මේ හුන්සයන්ගේ පොතේ තියෙන අශෝක ස්තම්භයයි දැන් හොයාගෙන තියෙන අශෝක ස්තම්භය ගැලපෙන්නේ නැහැ කියලා. ගැලපෙන්නේ නැහැ. මොකද හේතුව දැන් හිල්සාන් වර්තය පැහැදිලිව තියෙනවා අශෝක ස්තම්භයෙන් පැති හතරක් තිබුණා කියලා. එහෙමයි. ඔව් ඒ මොකද දැන් අපි දැන් ඔය එන්ටර් ෆ්ලෝරේ කියන මහත්තයා හොයාගත්ත අශෝක ස්තම්භය රවුම් එක. ඒක සිලින්ඩර ආකාරයක්. ඔව් සිලින්ඩර ආකාරය. ඒක මේකෝල දැන් පුරා විද්‍යාඥයෝ කියනවා සමාහයට මේ හිල්සාන් වර්තාව ලියපු කෙනාට පැටලෙන්න පුළුවන් කියලා. ඒ වගේම තව දෙයක් කියනවා සංගස්සපුරේ මම හිතනවා බුදුහා දන්නෝ. අර බුදුන් වහන්සේ විජම්බන දෙවියන් ගැන කියන්නේ ලෝක විජය ප්‍රතිහාරය කරන ඔව් එතන තියෙනවා පැහැදිලිවම ඒකේ හිල්සන් වර්තය සඳහන් වෙන්නේ ඒ අශෝක ස්තම්භයේ උඩ සිංහ රූපයක් තියුණා කියලා. එහෙමයි. හැබැයි අද ඉන්දියාව ගිහින් බැලුවොත් ඒකට තියෙන්නේ අලියගේ රූපය. මම ඒක පෙන්වන්න පස්සේ මොකද මේ ඒ අලියගේ මූණ කඩලා තියෙනවා නිකන් සිංහයා වගේ වෙන්නේ. ආ එහෙමද? ඉතින් මේක පුරා විද්‍යාඥයෝ කියන මේ හිල්සන් හාමුදුරුවන්ට සමායට වැරදි නැති කියලා සිංහයායි අලියයි. එහෙමයි. මේක සමහර ඒවා අතිශෝක්තියෙන් ලිව්වද කියලා මම මේක යොදන තියෙන්නේ ඉන්දික දකුණු දඹදිව කියලා තියෙන්නේ දකුණු දඹදිව ඔව් එතකොට දඹදිව හරි ඒ ඒ ඒ එච්චර මණිකක් තියෙන්න පුළුවන්ද එච්චර ආලෝකයක් විහිදෙන චූඩාමණිකයක් තියෙන්න පුළුවන්ද සමහර විට දකුණු දඹදිව කියද්දී මේ අපේ රටේම කොටසක් වෙන්න ඕන ඔක එතකොට සමීපයට තමයි මේ පෙනිලා තියෙන්නේ කියන්නේ කියන්නේ රුවන්වැලි මහා කියන්නේ ඔබන්ස කියන්නේ හඳෙලිය වැටෙනා වගේ පරිවර්තනය වෙලා මොකක් හරි එහෙම ඔව් අනිත් එක තමයි මේ දැන් ඔය ඉන්දියාවට ඔක සම්බන්ධ වෙන්න හේතුවත් පොඩ්ඩක් ඉන්දියාවට සම්බන්ධ කර තැන කියන්නේ ජර්මන් ජාතික කොහොමද ඒක තමයි දැන් ආ ඒක කරන්න ෆියුරේගේනේ ෆියුරේගේ වාර්තාව ඒක එදා තමයි ඇත්තටම ලංකාවේ තිබිච්ච මේ බුදුන් වහන්සේගේ එතකොට ඔබතුමා කියන්නේ අපේ ඇලෙක්සැන්ඩර් කනින්හැම්මුත් මේ මේකට මේ චේතනාන්විතව මේ වංචාවට සම්බන්ධ වුණා කියලාද ඔව් මොකද අපි ඉතිහාසය සඳහන් වෙනවා පුරා විද්‍යාව කරපු කට්ටිය තමයි ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවලා තියෙන්නේ. ඔව් ඒ කාලේ. ඒ කාලේ. ඔව් සහ තනතුරු. ඔව්. ඒක ලොකු පිළිගැනීමක් සමාජයේ තිබුණා. ඒක ඒගොල්ලෝ හැම වෙලෙම බැලුවේ මොකක් හරි දෙයක් ඔප්පු කළා. ඔව්. අර පුරා විද්‍යාවෙන්දෙන් ඒගොල්ලෝ උඩට එන්න. එහෙමයි. ඒක හන්දයි මේ වැරද්ද වෙලා තියෙන්නේ. අනිත් එක තව කාරණාවක් තමයි දැන් මහා වංශයේ 114 වෙනි පරිච්ඡේදයේ එහෙමයි. මහා වංශයේ 106 වෙනි පරිච්ඡේදයේ කියවලා බලද්දී අපිට පැහැදිලි වෙනවා මේ අනගාරික ධර්මපාලතුමා සම්බන්ධ වෙච්ච තැන. එහෙමයි. මහා වංශය සඳහන් වෙනවා. එතකොට 1933 නේ ධර්මපාලතුමා අපවත් වෙන්නේ. ඔව්. 1864 තමයි උපත ලබන්නේ. එහෙමයි. මෙතුමා ඊට පස්සේ අපි ගණිද්දී අපි මේ මෙතුමාට අපහාස කරනවා නෙවෙයි. එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අන්‍යාගමිකයෙක් මේ ශාසනයට ඇතුල් වෙද්දී පොඩ්ඩක් අනගාරික කාලයක් පව කර. ඔව්. එතකොට මේ අනගාරික ධර්මපාලතුමා උප්පත්තියෙන්ම කතෝලික. එතකොට මේ කතෝලික භක්තිකයන්ට සුදු ජාතිකයන්ගෙන් ලැබිච්ච අනුග්‍රහය ඉතාමත් වැඩි. සිංහල ඇමතිවරුන්ට වැඩිය උදව්පකාර ක්‍රිස්තියානි කට්ටියන්ට ලැබිලා තියෙනවා. ඊට අමතරව වහන්සේ වගකීම්ෙන්ද කියන්නේ මේ මල්ලිකා සේවා විතරමැතිණියයි මේ දොන් කරෝලි සේවා විතරමැතිතුමයි කතෝලික ක්‍රිස්තියානි භක්තිකයෝ කියන එක. ඔව්. ඒක මේ සඳහන් වෙනවනේ. ඒ මොකද ඒගොල්ලොන්ගේ මාමා කෙනෙක් කියන්නේ මේ කවුද අනගාරික ධර්මපාලතුමාට මාමලා 3 දෙනෙක් ඉඳලා තියෙනවා. එඩ්මන්ඩ් සයිමන් තව හේවා විතරණ කියලා එක්කෙනෙක් ඉඳලා තියෙනවා. මෙන්න මේ කියන කට්ටිය
එංගලන්තේන පක්ෂපාතීව ගොඩක් වැඩ කරපු කට්ටිය. එහෙමයි. ඊට අමතරව මෙතුමා ඉගෙනගෙන තියෙන්නේ සිංහල බෞද්ධ පාසල් වල නෙවෙයි. නෙමෙයි. එහෙමයි. සාන්ත බෙනඩි. එහෙමයි. කෝට්ටේ ක්‍රිස්තියානි. එහෙමයි. ඊට අමතරව සාන්ත තෝමස්. එහෙමයි. මේ මේ කියන විද්‍යාවලින් විද්‍යාලවලින් ලැබුව මේ අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක්ම විය කියලා තමයි. හැබැයි එහෙම ගත්තොත් අපි හැමෝටම මේ ගැටියත් ගුණානන්ද හැමදෙරුවත් ගිහි කාලේ ඉගෙන ගත්තේ මගේ මතකෙනි වෙලද නම් ක්‍රිස්තියානි ස්කෝලේ. ඒ නිසා තමයි උන්වහන්සේට බයිබලය ගැන ওই තරම් දැනුමක් ලැබුණේ. ඔව් ඒ දැනුමට අමතරව මෙතුමා දැනුම ආරම්භ තියෙන ඊට පස්සේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හැමදෙරුවන්ගේ පන්සල ඉන්නේ. එහෙමයි. ඊට පස්සේ එතුමා එංගලන්තේ ඒ කියන ක්‍රිස්ති ඔව් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා එහෙමයි ආණ්ඩුකාරතුමත් එක්ක කටයුතු කරලා තමයි ඉන්දියාවට ගිහිල්ලා මේ කියන ස්ථාන මතු කරන් තියෙන්නේ. ඒක තියෙනවා මේ 106 වෙනි පරිච්ඡේදයේ සහ 108 වෙනි පරිච්ඡේදයේ. ඉතින් අපි ඒ ටික කියවලා බැලුවට පස්සේ මූලගන්ධ කුටි විහාරයයි ධර්මරාජික විහාරයයි කරවලා තින්නේ එතුමා. ඔව්. පැහැදිලිනේ? ඔව්. එතකොට ඒ කටයුතු කරලා අවසානයේදී අර ඉසිපතන මිගදාය කියලා කියන්නේ. එහෙමයි. මෙතන සටහනක් තබලා තියෙනවා ඉතිහාසයේ සොයාගෙන යද්දි මටත් වැරදුනා සිංහලෙන් නැවත මේ ඉතිහාසනේ ඉතිහාසයේ ගවේෂණය කරලා නැවත හොයාගන්න කියන කාරණාව. ඒක තියෙනවද ඇත්තටම මේ සටහන? ඔව් ඒ සටහන තිබිලා තියෙනවා මේ දවස්වල. එහෙමයි. ඒකේ තොරතුරක් මට ලැබුණා. එහෙමයි. ඊට අමතරව මෙතුමා බෞද්ධ දර්ශනයට පක්ෂපාතීව කටයුතු කරා කියලා කියන්න අමාරුයි. එහෙමයි. එතුමා අන්තිමේදී කරන ප්‍රකාශය තමයි මේ සිංහල බෞද්ධයින් ඉන්න රටපැත්තට මගේ හිසවත් දාන්න එපා කියන ප්‍රකාශය. ඒකයි. ඊට අමතරව දැන් අපේ රටේ කෙනෙක්ට නැගෙන්න පුළුවන් තවත් ප්‍රශ්නයක් තමයි අපේ රටේ සම්මා සම්බුදුරු ඉපදුනා නම් ඔව් ඒකාන්තයෙන්ම පසේ බුදුරජාණන් වහන්සේලාත් උප්පත්තිය ලබනවා. ඔව් ඔව් ඒක හරි. ඊට අමතරව අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාත් උපත ලබනවා. ඔව්. ඊට අමතරව සක්විත රජවරු උපත ලබන්න ඕන. එහෙනම් මේ හතර ගොල්ලොම උප්පත්තිය ලැබුවද කියලා අපි ටිකක් වෙලා බලන්න. එහෙමයි. දැන් සම්මා සම්බු ඔව් කියන්න. ෆ්‍රෙන්ඩ් සමා වෙන්න මට පොඩ්ඩක් අර ඉන්දික මහත්තයා ප්‍රශ්නෙට උත්තරයක් අර කලින් ඇහුවා රජුසාන් වර්තාව පිළිබඳ. ඔව්. ඔව්. මේක TV එකේ පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් මේකේ තියෙන ඉන්සාන් වර්තාවේ පරිවර්තනයේ 52 වෙනි පිටුව මම මේ පෙන්වන්නේ. ඔව්. මේක පැහැදිලි. ඔය පරිවර්තනයේ පොල්ලත් බුද්ධත්හඳුගේ පරිවර්තනයේද නැත්නම් මේක මේ මధుර ශ්‍රී ජයවර්ධන කියන පරිවර්තනය කරලා තියෙන පොත් දෙකම තියෙනවා මේක මම පෙන්වන්න. මේක පැහැදිලිව තියෙනවා ඉදිරි කිරීම පිටුපස පියන් පහක් පමණ උස ගල් කණුවක් නිමවා ඒ මත සිංහරුවක් සාදන්නලා තියෙනවා. එසේම මෙම කණුව සතර පැත්තේ. එහෙමයි. සතර පැත්තක් තිබුණා කියලා පැහැදිලිව තියෙනවා. දැන් මේ මේකේ බලන කට්ටියට පේනවා නේද පැහැදිලිව මේක තියෙන්නේ ඇත්තටම සිංහරූපයක්. එහෙමයි. මේ සිංහරූපේ ඒගොල්ලෝ කරලා තින්නේ දැන් වර්තමානයේ මේ සිංහරූපේ මේ මූණ කඩලා තින්නේ. එහෙමයි. ඒ කියන්නේ මේ සිංහරූපේ අලිය රූපය. අලිය රූපේ හොඬ වෙල කොටස අයින් කරලා. එතකොට නේද සිංහෙක්ගේ මේ රූපයක් වෙනවා බෑ ඇත්තටම පරණ ඒ දිවිච්ච විදියේ රූපේ මම ඒකත් දකුණු පැත්තෙන් පැහැදිලිව පෙන්නලා තිනවා මේ හියුසන් වර්තාවේ ඉතින් වර්ධින්න දෙයක් නෑ මොකද හතර පැත්තයි දෙකම වර්ධින්න බෑ නේද පාට එහෙමයි එහෙමයි ඒ කණුව සිලින්ඩරාකාරද ඔව් කණුව රවුම් සිලින්ඩරාකාරයි ඉතින් ඒකේ පැහැදිලිව තියෙනවා සිංහ අලියා සිංහයා මාරු වුණත් මේ සිලින්ඩරේ ඔව් එහෙමයි ඒක ඇවිල්ලා ප්‍රධාන සාක්ෂියක් ඉතින් මේක මේ බොරුවක් මේ අශෝක ස්තම්භේ බොරුවක් කියන එක නේ බොරුවක් කියන එක මේ 114 වෙනි පරිච්ඡේදය මම පොඩ්ඩක් කියවන්න නැත්තම් හිතනවනේ මේ මේකේ නැති කාරණාවක් කියන්නේ කියලා බෞද්ධ අයිතිවාසිකම් ගැන කතා කළ හැම කෙනෙක්ම ජාතිවාදීන් අන්තවාදීන් හා ආගම් පිස්සන් වශයෙන් ඉංග්‍රීසි පාලකයන් හා ක්‍රිස්තු භක්තිකයන් විසින් සලකනු ලැබූහ තේරුණාද එහෙනම් මේ බෞද්ධයින්ට කිසිම තැනක් තිබිලා නැහැ ඔව් ඒ කියන්නේ අපේ ඉතිහාසයේ වලලන්න පළවෙනි කාරණාව තමයි අර බෞද්ධ වේශයෙන් ආපු කට්ටිය ඉතිහාසයේ සංගවන්න සුද්ධන් එක්ක එකතු වෙලා තියෙනවා. එහෙමයි. ඒකේ පුරෝගාමියෙක් තමයි ඔය කියන. නමුත් දැන් ලංකාවේ ගොඩක් ස්වාමීන් වහන්සේලා කතාව හැදුවේ. ඔව්. අපි හඳුන්නේ මේ ධර්මපාලතුමා මහා ජාතික වීරයෙක් ඕල්කට් තමයි ගේම් කාර්යය කියලා. හැබැයි මගේ පෞද්ගලික විශ්වාසය ඕල්කට්තුමා අවංකවම අලුත් පරම විඥානවාදය පදනම් කරගත්ත අලුත් ආගමක් ක්‍රිස්තියානි අතන ක්‍රිස්තියානි මූලධර්මයක් තමයි ඒගොල්ලෝ ක්‍රිස්තියානිනේ. ඔව්. හදන්න යම් මූලධර්ම ටිකක් හොයාගෙන ආපු කෙනෙක් ඕල්කට් තමන්ගේ මතයල අවංක කෙනෙක් මම විශ්වාස කරන ඕල්කට් ගේමක් ගහුවේ නෑ කියන එක. ඔව්. ඒ ගොඩක් අය කියන්නේ ධර්මපාල හොඳයි ඕල්කට් ගේමක් ගහුවා කියලානේ. ඔව් ඔව් එහෙම තමයි. ඒක නිවැරදි කරේ. අනිත් එක තමයි. ඔව්. දැන් අර මම කලින් කිව්වා ඔබ වහන්සේ මොනවාට සාක්ෂි සම්මාද ඕල්කට් තුමා බුදුදහම විනාශ කරන්න මොකක් හරි කුමන්ත්‍රණයක් කරපු බවට ලංකාවට ඇවිල්ලා. එතුමා පිළිබඳව කරුණු හොයලා බලද්දි එහෙම නෑ නේ. නෑ එහෙම මොකුත් හම්බුන්නේ නෑ. හරි. එතකොට මෙතන මේ
කුමන්ත්‍රණයක් කරා කියලා හැඟෙන්නේ ධර්මපාලතුමා තමයි. ඉතින් මම කියන්නේ දැන් අර සම්මා සම්බුදුවරු පච්චේක සම්බුද්ධ කියන උතුමන් වහන්සේලා බිහි වෙච්ච රටනම් මේක. මෙහි හිටියද පසේ බුදුරජාණන් වහන්සේලා. එතකොට අපි බලද්දී 18වන්සේ තියෙනවා නාගදීප වැසියෙක් වෙච්ච සමිද්දි සුමන. එහෙමයි. පෙර භවයකදී පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීලා තියෙනවා. ඔව් හැබැයි ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන්නේ ආ පෙර භවයේ ලංකාවෙ ඉපදිලා හිටියා කියලා එකකින් කියවෙන්නේ නැහැ. සමහර ඉන්දියාවෙ ඉපදිලා පසේ බුදුරජාණන් දන් දුන්නා වෙන්නත් පුළුවන්. නෑ මේකේ විස්තරේ තියෙන්නේ නාගදීපය කියන භූමිය. එහෙමයි. අද කියන ස්ථානයේ කියලා කියන්න අමාරුයි කියලා මේක විස්තර කරලා තියෙනවා. එහෙමයි. ඊට අමතරව මේ නාගදීපය කියන භූමියේ මොනවද තිබිලා තියෙන්නේ? කඳු හෙල් පර්වත තිබිලා තියෙනවා. එහෙමයි. ඊට අමතරව සද්ධර්ම රත්න අලංකාරය සඳහන් වෙනවා නාගදීපය සමීපයේ චූලෝදර මහෝදර එහෙමයි කටයුතු කරලා තියෙනවානේ. එහෙමයි. එතකොට මේ කියන චූලෝදර මහෝදරගේ වාසභූමිය වඩුන්නාගල කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙමයි. වඩුන්නාගල කියන්නේ අද වඩිනාගලද? ඔව්. කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ සමිද්දු සුමන ඉඳලා තියෙන්නේ වඩුන්නාගල. ඒ කාලේ ඒ සමීපේ නුවර සමීපේ තිබිච්ච පර්වතයට තමයි කියලා දෙන්නේ ස්වර්ණකූට කියලා. එහෙමයි. නුවරට කියලා දෙන්නේ වඩ්ඩමාන කියලා. එහෙමයි. එතකොට මෙන්න මේ ප්‍රදේශය ඔය අද කියන යාපනයේ තියෙන නාගදීපය කියලා කියන්න අපහසුයි කියලා කියනවා. හැබැයි දැන් මේක කිව්වට පස්සේ සමහර විට දෙමළ ජනතාව ඒ භූමියට අයිතිවාසිකම් කියන්න පෙළඹෙයි කියලා කතාවක් හදන්න පුළුවන්. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ අපේ රටේ කෙනෙක් නම් කොහොමත් මේ ලංකාවම සිංහල බෞද්ධයන්ගේ ආධිපත්‍ය තිබිච්ච රටක්. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා නේද? එහෙනම් අදටත් අපි දන්නවා හැබැයි මේ සිංහල බෞද්ධයන්ගේ ආධිපත්‍ය කියලා කියන්නේ මේ අන්‍යාගමිකයන් තලාපෙලා පීඩාවට පත් කරන එක නෙමෙයි. මොකද බෞද්ධය ඉතිහාසයේ පුරාවටම අවිහිංසාවාදීනේ. අවිහිංසාවාදී. ඒ වුණාට බුදුවරු සියලු බුදුවරු පසේ බුදුවරු මේ අසූ මහා ශ්‍රාවකයන් ඊට අමතරව සක්විති රජවරු මේ භූමියේ උපදිනවා නම් ඒක ලෝක ප්‍රජාවටම හරි. දැන් අපි හැමදෙරෝ පසේ බුදුවරුන් සම්බන්ධව සාක්ෂියක් ගෙනාවනේ. ඔව් ගෙනාවා. දැන් ඒක අපි සැකසහිතයි කියලා හිතමුකෝ. දැන් ඔයා කියපු කතාව. හරි. එතකොට කාකවන්නතිස්ස උප්පත්ති කතාව. ඈ? එහෙමයි. කාකවන්නතිස්ස උප්පත්ති කතාවේ කියන මලේ රට එක්තරා දනව්වක මෙතුමා පෙර කල චරක කියලා කෙනෙක් වෙලා උපදිලා තියෙනවා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ විනා දැන් කියයි මලේ රට තිබිලා තියෙන ඉන්දියාවේ. ඔව්. පැහැදිලිනේ. චරක කියලා කෙනෙක් වෙලා ඉපදිලා මෙයා නෝනත් එක කටයුතු කරද්දී පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දිනපතා වඩිනවා ගෙදරට. දානිවල දාන. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේට අනියම් යෝජනාවක් කරලා ඒ බිරිඳ ඇත්තටම බිරිඳ බිරිඳ ඊපස්සේ ඒකට එකඟුන්නේ නැහැ කියලා ඊපස්සේ බුදුහාමුදුරුවෝ චෝදනා කරනවා නේද චෝදනා කරනවා ඇඟ සූරුවා නියපොතු වලින් කියලා ඊට පස්සේ කොහොම හරි පසේ බුදුහාමුදුරුවෝ ප්‍රතිහාර කරා ඔව් පසේ බුදුරජාණන් වහන්සේ ආකාශයෙන් වඩිනවා දැන් වැඩි දමදිවට කියලා හිතමුකෝ ඔව් එහෙම කටි හිතයි ආ වඩින්නේ නැති දමදිවට හැබැයි මෙතන සඳහන් වෙනවා චරක කියන කෙනා නැවත වනාන්තරයට ගිහිලා පසේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා කියලා. ඔව් නේ. එහෙම. පැහැදිලි සමාව ගන්න නේද? සමාව ගන්න. එතකොට යද්දි උන්වහන්සේ ආකාශයේ ප්‍රතිහාරයක් පානවා. එහෙම. එහෙනම් අපි ඊට අමතරව අපි තේරුම් ගන්න ඕනා. එහෙමනම් මේ පසේ බුදුහාමුදුරුවෝ අහසින් ඉන්දියාවට ගියත් කාවන්තිස්සට, ඒ කියන්නේ ඒ කාලේ චරකට අහසින් යන්න බැහැ ඉන්දියාවට. බැහැ නේ. ඊට අමතරව ඉන්දික අපිට හම්බ වෙන කොහොම කංකාරී කියලා පොතක්. එහෙම. ඒ කොහොම කංකාරී පොතේ පැහැදිලිව සඳහන් වෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා කොහෙද හිටියේ? එහෙම. රුවන්ගිරි ලෙනේ කියලා. එහෙමයි. රුවන්ගිරි ලෙන කියන්නේ රන්ගිරි දඹුලි දඹුල්ලට. මම එදත් ඔබතුමාට කිව්වා. එතකොට ඔය ගන්ධමාදන පර්වතය කියලා අටුවාව කියන්නේ තෝක වෙන්න පුළුවන්ද? නෑ 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 නෑ. ගන්ධමාදන පර්වතය කියන්නේ වෙන පර්වතයක්. ඔව්. මොකද ඉසිගිලිපව්ව කියලා තමයි. එහෙමයි. ඔය පර්වතය හඳුන දඹුලු ලෙන. මොකද ඒක ඇතුලේ තියෙන සියලුම පිළිම පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත කරපු පිළිම. එහෙමයි. මොකද අපි දන්නවා පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව කියන්නේ ඉසිගිලි සූත්‍රය. එහෙමයි. එහෙනම් ඉසිගිලිපව්වට අනිවාර්යයෙන්ම අර පර්වත පහ පේන්න ඕන. පර්වත හතර. වේබාර, වේපුල්ල, විජ්ජකූට, පාණ්ඩව. පාණ්ඩව පර්වතේ. ඔව් ඒ පර්වත ටික ඕන නම් මට මේ TV එකේ පෙන්වන්න පුළුවන් ඉන්දික මේ පෙන්නුවා. ඒ කියන්නේ දැන් ස්වයින්වාසී කියපු මේ කොහොම කංකාරියද මම මේ දාලා තින්නේ සෑම දිනකම පහේ පසේ මුනිඳුන් වැඩ හිඳිනා රුවන්ගිරි ලෙන් කියලා තමයි ඒක ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රුවන්ගිරි ලෙන් කියලා අපේ රන්ගිරි දඹුල්ල රන්ගිරි ඕනේ. එහෙමයි. කොහොම කංකාරිය කොටසේ අර ස්වයින්වාසී කෝ දැන් පසේ බුදුර වැඩ හිටියා කියලා මේ
මේකේ දඹුල්ලනේ එහෙම මොකද ඒක තමයි සාරණ වාසිකුයි සිකිලි පර්වතය කියලා එහෙම එතකොට මේ සිකිලි පර්වතයට ආව නම් ඇත්තටම සිකිලි සූත්‍රයේ තියෙන පර්වත හතර පේන්න ඕනේ මේ බාර මේ පුල්ල ගිච්ච කූට පාන්නුව කියන පර්වත හතර දැන් ඉන්දියාවේ පේන්නේ නැද්ද එහෙම ඒක පේන්නේ නැහැ ඒක තමයි ප්‍රශ්නේ දැන් මම මේක දැන් මේක ඉන්දියා මෙතනට ආවොත් අපි කියන්නේ මේ දඹුල්ලනේ ඉස්සරහට ආවම එළියට ඔව් කෙලින්ම අපිට පේනවා ඒක පර්වතයක් ඒක තමයි මේ වේබාර පර්වතය කියලා බුදුන් වහන්සේ හඳුන්වලා දීලා තියෙන්නේ. එහෙම. ඒ පේන්නේ ඇත්තටම ඉන්දික මාතරේ අලු විහාර තියෙන පිටිපස්සේ තියෙන පර්වතය. එහෙම. ඒක තමයි වේබාර පර්වතය. දැන් මේ ටීවී එකේ මම පැහැදිලිව පේනවා වම් පැත්තේ තව පර්වත දෙකක් තියෙන ගිජ්ජකූට පාණ්ඩව කියලා. එහෙම. අපි ඒක පෙන්වන්න මේ පර්වත දෙක. දැන් ගිජ්ජකූටේ උඩ ඉඳලා බැලුවම ගිජුලිහිණියක් වගේ පේනවා නේද? ඔව් ඒක පෙන්වන්න නම් ඉන්දික මම. අනිත් ඊට පස්සේ දකුණු පැත්තේ පේනවා මේ කුණ්ඩ කියන පර්වතය. මේ පාණ්ඩව කියන පර්වතය තමයි ඉන්දික මේ බිම්බිසාර රජුගේ මාලිගාව තිබිච්ච පර්වතය. එහෙම. දැන් ගිජ්ජකූට පර්වතය අපි දන්නවා ආඩනාටි සූත්‍රයේ දේශනා කරපු පර්වතය. ඒක මුත් ඒක හොයාගන්න හරි ලේසි මොකද බුදුන් වහන්සේ පැහැදිලිව ගිජ්ජකූටේ හඳුනගන්න ක්‍රමයක් කියලා දෙනවා. ඔව්. හරිද මොකද ගිජ්ජකූටේ හඳුනගන්න ලේසිම ක්‍රමේ ගිජුලිහිණියෙක් බඳු ස්වරූපයක් ඇති ගිජ්ජකූටේ කියලා. තේරෙනවද? ඔව්. දැන් මේ ටීවී එක බලන කට්ටියට බොහොම පැහැදිලිව පේනවා ඇති මේ පර්වතය ඇත්තටම ගිජුලිහිණියෙක් වගේමයි. මම මේක පැහැදිලිව පල්ලෙහා ගිජුලිහිණියක ෆොටෝයකුත් දාලා තිනවා. ගිජුලිහිණියෙක් දිහා බලලා පර්වතය දිහා බැලුවොත් දෙන්නම එක වගේ. ඔව්. හැබැයි අපි ඉන්දියාව යන පර්වතය ඉන්දියාව බල්ලගේ ඉන්දික එහෙම ගිජුලිහිණියෙක්ගේ කිසිම ස්වරූපයක් නැහැ. ඒක තමයි තියෙන ලොකුම අපිට සාක්ෂිය මේ ලංකාවේ ගිජ්ජකූටේද ඉන්දියාවේ ගිජ්ජකූටේ දැන් මම දැන් පෙන්වන පින්තූරේ තියෙන ඉන්දියාවේ ගිජ්ජකූටේ ඒ ගොඩක් කට්ටිය කියන්නේ මේ ඉන්දියාවේ මෙහෙම කළු ගල් කෑල්ලක් තියෙන නිකන් මේ කුරුල්ලෙක් වගේ කුරුල්ලෙක් නෑ මේකත් අමුතු කළු ගලක්. ඒක තමයි ඒගොල්ලෝ මේ ගිජ්ජකූටේ කියලා හඳුන්වන්නේ. හැබැයි අපි ලංකාවේ ගිජ්ජකූට පර්වතය ගත්තොත් බොහොම පැහැදිලිව ওই ගිජ්ජකූට පර්වතය පේන්න තියෙන හරියටම ගිජුලිහිණියෙක් වගේම. හරිද? ඊට අමතරව ඉන්දික දැන් අර මම කිව්වා තව පාණ්ඩව පර්වතය කියලා එකක් තියෙනවා කියලා. ඔව්. ඒක ඇත්තටම තිබුණේ තියෙන බිම්බිසාර රජුණගේ මාලිගාව. ඔව්. එතකොට ඉන්දික තව වැදගත් දෙයක් තමයි අර අපි අහලා තියෙන මේ බිම්බිසාර රජුරෝ ඒ කියන්නේ හිරගෙදර ඉන්නකොට බුදුන් වහන්සේ ගිජ්ජකූටේ සක්මන් කරන දැක්කේ. ඔව්. ඔව්. දැකලා බුද්ධාන් සරි වෙලා. ওই පර්වත දෙක ළඟ තියෙන ඕනනේ. ඔව්. ඔය ලංකාවේ බැලුවොත් ওই පර්වත දෙක ඊටාම සමීපයේ තියෙනවා. ඔව්. ඉන්දියාවේ තත්ත්වය. ඉන්දියාවේ බලන්න වෙන්නේ සාමාන්‍ය දුරදක්නකින් තමයි බිම්බිසාර රජුණට බලන්නේ. අනිත් එක තමයි මේ පාණ්ඩ පර්වතයට වඩා පහතින් තමයි ගිජ්ජකූට පර්වතය තියෙන්නේ. එහෙම තිබුණොත් තමයි බිම්බිසාර රජුණට කොහොමද බිම්බිසාර රජුණගේ මාලිගය අපි හඳුනන්නේ මේ පාණ්ඩ පර්වතය තිබුණ කියන සාක්ෂිය මොකද්ද? මොකද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා ඉසිපතන මිගදායෙන් පස්සේ වඩින්නේ පළවෙනි වස් සමාදම් වෙලා නැවත වඩින්නේ බුද්ධගයාවට. ඒ කියන්නේ වැඩම කරලා ඉන්නේ උරුවෙල් ජනපදයේ අර කියන අජපාල නුගරුකම. එතනින් වඩිනවා තුම්බෑ ජටිලයන් දමණය කරන්න ගයාවට. ගයාවට වැඩම කරලා තුම්බෑ ජටිලයන් දමණය කරලා අරිහත් ඵලයට පත් වුණාට පස්සේ ඉස්සරින්ම වඩින්නේ බිම්බිසාර රජුගේ මාලිගාව සමීපයේ. ඒ අර මේ බුදු වෙන කලින් දීපු පොරොන්දුව මත නේද? අන්න හරි. ලට්ටි වනයේට වඩින්නේ. එහෙමයි. එතකොට මේ ගමන වඩින්නේ පයින්. එහෙමයි. පයින් වැඩම කරපු බුදුරැණා ඉතාමත් ළඟට තමයි වඩින්නේ. මට ඉතිහාස පොතක හම්බ වුණා බුද්ධගයාව සමීපයේම තමයි ඇත්තටම යොදුන් 9කින් වගේ තමයි වේළුවනාරාමයේ තිබිලා තියෙන්නේ. ඒ සමීපයේ තමයි රජුරුගේ කියන්නේ අපි අහඳුරු පෙන්නපු මේ මෙෂර්මන්ට් අනුව 69ක් නේද? 69ක්. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ඒ සමීපයේ වැඩ සිටියා නම් එහෙම. වේළුවනාරාමයේ කේමා බිස වෙන්නේ පයින්. එහෙම එහෙමයි. නැත්නම් තනියම බිසවක් ඈත යවන්නේ නැහැ නේ. කේමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අර පාන ප්‍රාතිහාර්ය දැකලා මාර්ගඵල ලබනවා. එහෙම. පැහැදිලිනේ. එතකොට අපි දන්නවා බිම්බිසාර රජුරුවන්ගේ තව බිසවක් තමයි අජාසත් රජුරුවන්ගේ අම්මා. එහෙමයි. එතකොට එතුමිය ඇඟේ කෑම ගාගෙන යන්නේ කොණ්ඩේ කෑම සංගවගෙන යන්නේ බොහෝ දුර නෙවෙයි. එහෙමයි. කෙටි දුරක්. එහෙමයි. එතකොට නැත්තම් ඔය ඉන්දියාව කියන දුර ගියා නම් දාඩිය දාලා එහෙමයි. කන්න වෙන්නේ කෑම නෙවෙයි. එහෙමයි. නේද? ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ වගේ ළඟ ළඟ තමයි මේ සිදුවීම් සිදු වෙලා තියෙන්නේ. එහෙමයි. ඊට අමතරව වේළුවනාරාමයේ ඉඳන් තමයි ගයා ශීර්ෂයේ මතට ඔය කියන සංගභේදය කරලා දේවදත්ත දේවදත්ත එන්නේ. එතකොට මේ කාරණා දෙක තුනම වෙලා තින්නේ ළඟ ළඟ. එතකොට දේවදත්ත එන්නේ පෘථජන භික්ෂුන් වහන්සේලා 500 නමක් එක්කනේ. මේගොල්ලෝ අහසින් ආවෙන්නත් බෑනේ. අහසින් ආවේ නැහැ. එහෙමයි. අපේ ඔව් ඉන්දියේ දැන් ওই ප්‍රශ්නේ විසඳ ගන්න නම් අපිට තියෙන හොඳම දේ තමයි බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ කොහෙද කියලා හරියට හොයාගන්න. එහෙමයි. මොකද බුද්ධත්වයේ ලැබුව ප්‍රදේශයට ආසන්නවනේ බිම්බිසාර රජුගේ මාලිගාව තියෙන්නත්. එහෙමයි. අනිත් එක තව කාරණාවක් මම ඔකට එකතු කරන්නම්. එහෙමයි. මට පොඩ්ඩක් මේ පොත් නම් පෙන්වන්න පුළුවන් මේ පිටුව පෙන්වන්න අමාරු වේවි. එහෙමයි. අපි දන්නවා ඉන්දික
දැන් මිනිස්සු හිතන් ඉන්නේ මෙතුවක්කල් දැනගෙන ඉඳපු සියලුම කාරණා සත්‍ය වෙන්න ඇති කියලා. එහෙමයි. දැන් අපි ගත්තොත් පුංචි කාරණාවක්. මහින්ද මහතෙරුන් වහන්සේ හෙළදීපේට වැඩම කරද්දී රජ කෙනෙක් ඉන්නවා. ඒ තමයි දේවානම්පියතිස්ස මහරජුරු. මෙතුමා දඩේ මේ යන ගමන් ඉන්නේ. එහෙමයි. මොකෙක් පස්සෙන්ද ඇත්තටම දුවන්නේ? ගෝණෙක් නේ. ගෝණෙක් පස්සෙන් තමයි දුවන්නේ. ඒකට දැන් අර එක ස්ථානයක රෝහිතම මිග කියන නිසා තමයි මේක මුවෙක් වෙලා තියෙන්නේ. හැබැයි අපි ගනිද්දී සිංහල දීපවංශය. එහෙමයි. දීපවංශය ගනිද්දී පැහැදිලිවම දීපවංශය සඳහන් වෙනවා ගෝණ කියලා. මහාවංශෙත් ගෝණ කියලා තියෙනවා අපි හඳුනන්නේ. මහාවංශෙත් සඳහන් වෙනවා 14 වෙනි පරිච්ඡේදයේ මට මතකෙ හැටියට. එහෙමයි. ගෝණ කියලා. එහෙමයි. මේ පොඩක් මම ඒක පෙන්නන්නම්. නැත්තම් ප්‍රශ්නයක් වෙයිනේ. එහෙමයි. 14 වෙනි පරිච්ඡේදය මෙන්න මේ කියන පොතේ 404 වෙනි පිටුව. මේකත් මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඊට අමතරව මේ මහාවංශ ටීකාවෙත් තියෙන්නේ ගෝණ කියලා. වංශත් ප්‍රකාශන්නේ නේ. අන්න හරි. ඒකෙත් තියෙන්නේ ගෝණ කියලා. ඒක තියෙන්නේ 33 වෙනි පරිච්ඡේදයේ 250 වෙනි පිටුවේ. ලංකාවම හිතන් ඉන්නේ මුවා කියලා නේ. මුවා කියලා. ඒක තමයි ප්‍රශ්නේ. ඊට අමතරව දීපවංශය ගත්තොතින් දීපවංශයේ 12 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි ගාථාවේ තියෙනවා මුවා කියලා. පැහැදිලිනේ. එතකොට මේ මුවා කියලාද? මුවා ගෝණ කියලා තියෙන්නේ. හරිද? මටත් වැරදුනා. එතකොට මේ කියන කාරණා බලද්දී දැන් මෙතන වෙලා තියෙන්නේ රෝහිත මිග කියලානේ. එහෙමයි. දැන් බුදුහාමුදුරුව එක අවස්ථාවක දේශනා කරනවා මිග රාජ සිංහයාටත් මිග රාජ කියලා. නේද? එහෙමයි. මිග රාජ කියලා පමණක් වෙලාවට බුදුරජාණන් වහන්සේටත් ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඊට පස්සේ මිග දාය කියනවා. ඒ කියන්නේ මහා වෘක්ෂය තිබිච්ච නිසා මිග දාය කියනවා. නැතු මුවන්ගේ අපේ භූමියක් නෙමෙයි නේ. නෑ නෑ මුවන්ටම කියපු එකක් නෙමෙයි. එහෙමයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මෙතන පුංචි පුංචි ඉතින් වෙනස්කම් තියෙනවා. ඒ වුණාට අද ලකුණු හම්බ වෙන්නේ ඇත්ත ලියන ළමයාටද බොරු ලියන ළමයාටද? ගෝණ කියලා ලිව්වොත් ඔක බුද්ධඝම ප්‍රශ්නපත්‍රයේ කියලා අනිවාර්යයෙන් ලකුණු හම්බ වෙන්නේ නැහැ නේ. හම්බ වෙන්නේ නැහැ. ඉතින් සමන්ත පාසාදිකා මුල් කරගෙන තමයි ඔන්න ඔය මිග රාජ මුවා රෝහිත මිග කියන කතාව තියෙන්නේ. එහෙමයි. දැන් අපේ මේ හේමන්ත මහත්තයා කියගෙන ආවේ බුදුහාම ඉතිච්ච තැන හොයාගන්න. දැන් ඉන්නේ මේ ප්‍රශ්නේ ඉඳන් ලේසිම එක තමයි. ඉස්සෙල්ලා බුදුන් වහන්සේ බුදු වෙච්ච තැන හොයාගන්න ඕනේ අපි. ඔව්. ඒකට බුදුවරු උපදින දේශය පිළිබඳ අපි ඉස්සෙල්ලාම හොයාගන්න වෙනවා. මොකද අපි ඇත්තටම දැන් මට මේ මෑතක දැන් මේ ගැන පොඩ්ඩක් හොයාගෙන යද්දි හම්බුණා අර අරියමග්ග හම්තුරතුළු අරියකම්මට්ටාන කණ්ඩායම කියනවා බුදුහාමුදුරුව බුදුන් තැන උරුලෑව කියලා අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඒගොල්ලෝ තරක කියන්නේ උරු වෙලාව උරු වෙලා තනව වෙන්නේ. ඔව්. උරු වෙලාව පස්සේ උරුලෑව වුණා. ඒගොල්ලෝ කියන්නේ සිද්ධාර්ථ උප්පත්තිය උනේ කෑගල්ලේ ජාතකම කියලා. එතකොට අපි අපිට ඉතින් ඒක ඉන්දික අපිට පොතපත බැලුවාම හරියටම හොයාගන්න පුළුවන් මේ තියෙන සාක්ෂිත් එක්ක. එහෙමයි. ඒකට මුලින්ම අපිට හොයාගන්න වෙන්නේ ඇත්තටම මේ බුදුවර උපදින ප්‍රදේශය පිළිබඳ. ඒ කියන්නේ මොකක් හරි කාලයේ දීපේ දේශයේ කුලේමාව කියලා පස්සා බැලුම් බලන්නේ උන්වහන්සේලා මේ ලෝකෙ පහළ වෙන්නේ. ඔව්. එහෙනම් උන්වහන්සේලා පහළ වෙන දීපේ පිළිබඳ අපි හොයලා බලන්න වෙනවා. ඔව්. මොකද කට්ටියක් කියනවා දීපේ වටේ දීපයක් කියන්නේ වටේම සතර වටේ වතුර තිබුණා කියලා. ඔව්. තව කට්ටියක් කියනවා නෑ නෑ දෙපැත්තක තමයි වතුර තිබුණේ කියලා. ලක්කා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කියනවා දෙපැත්තක විතරයි වතුර තිබුණේ කියලා. ඉතින් අපිට ඒක හරි ලේසියෙන් ඉන්නක මොකද ධර්මයේ සඳහන් වෙනවා කී පැත්තක වතුර තිබුණාද කියලා. එහෙමයි. මොකද ඒක ඉන්නක ඒක අපේ හැමෝටම මතකයක් තියෙනවද? මොකන්ද? මතකයක් තියෙනවා. ඔව්. දීප දීප සමන්ත ප්‍රාසාදිකාවේ ඉන්නක පැහැදිලිව අශෝකදී රාජ්‍ය 84000 පස්සල් හදනවනේ. එහෙමයි. ඒ හදලා අන්තිම දවසේ අර ලෝක විවරණය කියලා පෙරහරක් පානවා. එහෙමයි. මතකද දන්නේ? එහෙමයි. සියලුම රහතන් වහන්සේ වැඩම කළා ලෝක විවරණය කියලා ප්‍රතිහාරයක් පාලා අශෝකදී රාජ්‍යයට පෙන්වන්න හදනවා මේ 84000 පන්සල් ටික. එහෙමයි. අන්න ඒක පැහැදිලිව සඳහන් වෙනවා රජදමිය අශෝකාරාමයේ සිටියේදීම සිවුදිකින් බලනුවේ හාත්පසින් මූද කෙළවරකට පිටි සප්තමදිව කියන. ඔය ඒව නම් ඉන්දියාව වෙන්නම බෑ කොයි විදියටවත්. වෙන්නම බෑ. අපි මේ කියන්නේ ඉන්දික ධර්මයක්. ඔව්. ඔතන අපිට මේ ඉන්දියාවත් එක්ක තියෙන මේක අවස්ථා සම්බන්ධ මොන ප්‍රතිරේධ ඔව් මේ තියෙන සමන්ත ප්‍රාසාදිකා මිනිහට්ට කතා 43 වෙනි වීඩියෝ මම ටීවී එකේ දාලා තියෙනවා ඒක පැහැදිලිව තියෙනවා ඒ හේයින් උන්වහන්සේලා ලෝක විවරණ නම් පෙළහර කළහ රජදමේ අශෝකාරාමයේ සිටියේදීම සියුදිකින් බලනුවේ හාත්පසින් මූද කෙළවර පිටි දමදිව අනිතක ඕක මහාවංශෙත් තියෙනවා ඈ තියෙනවානේ මහාවංශෙත් තියෙනවා තව පොතක තියෙනවා ත්‍රිපිටකයේ මහා සුදස්සන සූත්‍රය කියවා බලද්දී අන්න ඒකෙත් තියෙනවා සිව් දිගින්ම මේ මුහුද කෙළවරකට ඇදි දමදිව කියලා. ඔය කියන්නේ ඇත්තම ඉන්දිකර මේ දැන් කාලේ වගේ අර ඩ්‍රෝන් හෙලිකොප්ටර් ගිහලා බලන වගේ තමයි. ඔව්. උන්වහන්සේ ඉදියේ පෙන්වලා තියෙනවා. ඔය පෙන්වලා තියෙන අර අද ටීවී එකෙන් බලන වගේ එකක් තමයි නේද? ඔව්. ඒ වගේ අර ඩ්‍රෝන් එකක් උඩට ගිහලා මුළු කැමරකින් දමදිවම බලලා තියෙනවා. ඉතින් මොකද මේ සම්පූර්ණ මේකේ ඇවිල්ලා මේ දමදිවම කොටසක් තමයි හෙළදීපේ කියන්නේ. ඔව්. ඒ කියන්නේ මේ සම්පූර්ණ මධ්‍ය මණ්ඩලයේම තමයි මේ
වට ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට දැන් අපි ගණිද්දී පුක්කුසාති කුල පුත්‍රයා යොදුන් 100ක් වට රාජධානිය අතහැරලානේ පැවිදි වෙලා ආන්නේ. ඔව්. එතකොට ඒ යොදුන් 100ක් වට රාජධානියත් මේ කියන මධ්‍ය මණ්ඩලයටමයි ආйти. ඔව්. එතකොට යොදුන් 100ක් මේ දැන් අපි හෙළදීපේ වට ප්‍රමාණයක් කියනවානේ. ඔව්. එතකොට මේ සියලුම දේවල් මේ මධ්‍ය මණ්ඩලයට ආйти. ඔව්. දේශ සීමා. ඔව්. පැහැදිලිනේ. තවත් දුරටත් ඉදික මේ දීගනිකාය මහබග්ගටිකාවේ පැහැදිලිව තියෙනවා මේ දෙතිස්මා කුස ලක්ෂණ තියෙන උත්තරයන් වහන්සේලා උපදින්නේ මොහොත කෙලවර කොට ඇති සිව් දිශාවල කියලා. ඉතින් ඒ කියන්නේ දිශාවල් හතරෙන්ම මොහොත දියද. ඒතකොට ඉන්දියාවේ කොහොමත්ම දිශාවල් හතරෙන් මොහොතක් නැහැනේ. ඉතින් මේ අපිට මේ වෙලා තියෙන ගොඩක් හේතුව තමයි මේ ධර්මයේ කවුරුත් කියවලා නැහැ. ඉතින් කියවන්න දුනම ඕන කෙනෙක් අර කියන දේනේ පිළිගන්නේ. ඔව්. අපි මේ හැම වෙලේ මේක අපි සාක්ෂිත් එක්ක මේ පෙන්වන්න බලන්නේ මේ කොහෙද බුදුන් වහන්සේ බුද්ධත්වයට අනිතක සතර දිවයින් වලට සාපේක්ෂව මුළු පෘථුවියටම දඹදිව කියලා තියෙනවා. ඊට අමතරව අර ඉස්සරින්ම මෙතන සකස් වෙන නිසා මෙතෙන්ටත් දෙවියන් බබුන් දඹදිව කියලා පාවිච්චි කරලා තියෙනවා. ඔව්. ඔව්. ඒ ඔව්. කියන්න. ඒ ප්‍රදේශය ඔව්. මේ පිළිබඳව ඒ කියන්නේ මධ්‍ය මණ්ඩලයේ තිබිලා තියෙනවා අන්තෝ මණ්ඩලය. ඔව්. ඒ කියන්නේ මධ්‍ය මණ්ඩලය වටයුදුන් 900යි. අන්තෝ මණ්ඩලය වටයුදුන් 600යි. මධ්‍ය මණ්ඩලය වටයුදුන් 300යි. කොහොම තියෙන්නේ? ඔව්. ඒ කියන්නේ මධ්‍ය මණ්ඩලයට තමයි බෝධි මණ්ඩලය අයිති වෙලා තිබෙන්නේ. මධ්‍ය මණ්ඩලයේ වටයුතුම් 300 නම් ඒ කියන්නේ ලංකාවේ වට ප්‍රමාණයද ඔය? නෑ නෑ නෑ. මුළු මධ්‍ය මණ්ඩලයේම වට ප්‍රමාණය 900යි. ඒ කියන්නේ දැන් අර බෝධි මණ්ඩලය මගධ දේශ සීමාව අයිති කොටසට තමයි මේ අර කුඩා වටයුතුම් 300 300 කියලා තියෙන්නේ. ඒක නමුත් ඔය දඹුල්ල මාතලේ හරිය හැතැම්ම 300 වට ප්‍රමාණය නෑ නේ අපේ හැමදෙන්නේ. දඹුල්ල කියන්නේ ඔව් මම ඉතින් එන්න ඉඳි ඉත අපි ඊට කලින් බලමු මේ සම්බා සම්බුදුර උපදින දිවයින පිළිබඳව තවත් තැනක සඳහන් වෙනවා මේ දීගණිකය මහවග්ගටිකා පැහැදිලිව තිනවා සම්මා සම්බුදුර කවර හේන් වෙනත් දිවයින වල නොව දඹදිවයින උපදිද්ද පොළවේ හරිමැදෙහි බවත් බුදු බල සහිත රොසෙල්ලෙන බොමැඩ එතන පිහිටන බව ඒක පැහැදිලිව තියෙන ඉඳි මේ පොළවේ හරිමැද තමයි බුදවරු උපදින්නේ බුද්ධත්වයට පත් වෙන්නේ කියලා අන්න එවන අපි මොකද කරන්න ඕන අපි එවන මුලින්ම හොයා ගන්න ඕන මේ මහ පොළවේ හරි මැද. ඔව්. ඒක හොයාගත්තා නම් ඉන්දිකෝ ඉන්දික ඉස්සෙල්ලා කිව්ව උරුවෙල් කතාව විසඳ ගන්න පුළුවන් අපිට. ඉතින් ඒක ඉන්දික හොයාගන්න පුළුවන් කියන දාම බලන්න ඕන ඉස්සෙල්ලා. ඔව්. දැන් ඒක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ පොළවේ හරි මැද දැන් සැටලයිට් ෆොටෝ වලින් වගේ ගත්තොත් එහෙම ඉන්දික ඇත්තටම පොළවේ හරි මැද එහෙම හොයාගන්න බෑ. මොකද හේතුව මේක රවුන්ඩ් එකක් නේ. ඔව්. එහෙමනම් ඉන්දික අපිට මේක හොයාගන්න ක්‍රමයක් මේ මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ ඇත්තටම රවුන්ඩ් එක හරි මැදක් හොයාගන්න. ඒක හැබැයි ධර්මයේම සඳහන් වෙන කොහොමද කරන්නේ කියලා. ඔව්. අපි දැන් අපි නිකමට ගත්තොත් එහෙම අපි දැන් ඇපල් ගෙඩියක් ගත්තා රවුන්ඩ් නේ ඉන්දික. ඔව්. හැබැයි ඇපල් ගෙඩියකත් අපිට පුළුවන් හරි මැදක් හොයාගන්න. කොහොමද හොයාගන්නේ ඉන්දික ඒක? අපි සාමාන්‍යයෙන් ඇපල් ගෙඩියක හරි මැද හැටියට ගන්නෙ ඇපල් ගෙඩිය නැට්ට හැටියට දාලානේ. ඔව්. ඒ කියන්නේ වලක් වගේ තියෙන තැන නාභි නේද? හැබැයි ඉතින් ධර්මයේ ඉන්දික ඕකම ওই විදිහම සඳහන් වෙනවා. බුදුන් වහන්සේ අර මහවග්ගටිකාවේ තියෙනවා මේ නාභි භූතයයි තමයි තියෙන්නේ හරි මැද. එහෙමනම් උන්වහන්සේත් පොළොවේ හරි මැද හිටියා. ඔය කියන්නේ මැද කේන්ද්‍රය කියන එකනේ. මැද කේන්ද්‍රය කියන එක. ඒ කියන්නේ උන්වහන්සේත් අරන් තියෙන මේ නාභියක් පිහිටතන තමයි පොළොවේ හරි මැද හැටියට. අපිට ඒකින් දිග හරි ලේසි පොත නාසකෙන් හොයලා දුන්නානේ මේ ළඟදී පොළ මේ කොහොම තැනක්ද කියලා මේ පෘථුවිය කියන එක මේ ඇඳාම ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය අනුව ටික මේ ඒගොල්ලෝ නාසයෙන් හැදුවා මැප් එකක්. සිටියමක් හැදුවා ගුරුත්වාකර්ෂණ ප්‍රමාණය බලයේ ප්‍රමාණය අනුව ඒගොල්ලෝ මැප් එකක් හැදුවා. ඒ මැප් එකේ පැහැදිලිව සඳහන් වෙනවා මේ ලෝකයේ එක ස්ථානයක් තද නිල්පාටද. ඒ කියන්නේ ගුරුත්වය අඩුම ස්ථානය කියලා. අන්නේ ස්ථානයේ ගුරුත්වය අඩුම ස්ථානය ලංකාවේ කියන කතාව ඇත්තද? මොකද හේතුව ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් එන්නේ Peru. නෑ ඒ වුණාට ඉන්දික දැන් නාසයෙන් මැප් එක දාලා තියෙන විදිහට තද නිල්පාටට අහුවෙන්නේ ලංකාව තියෙන සම්පූර්ණ ලංකා භූමිය අහුවෙන්නේ ප්‍රදේශය. ඔය Peru අහුවෙන්නේ නෑ ඒකට. පේරු පළාතකවත් නිර නැහැ නිල්පාටයි කියලා. ඉතින් එහෙම අනිත්කින් දැන් ඒක ඒගොල්ලෝ හදලා තියෙනවා මේ අපිට ලෝක සිටියමකට දාලා ඒගොල්ලෝ ඒ කියන්නේ මේ ලෝක ගෝලයකට ඒගොල්ලෝ ඒක ආදේශ කරලා පෙන්නන ඒක මොකක් හරි ලින්ක් එකක් තියෙනවද නිල නාසා වෙබ් එකෙන් නිකුත් කරපු එකක් නැත්නම් ඕන කෙනෙක් ඉන්ටර්නෙට් එකේ යහුවත් එහෙම මේ ග්‍රැවිටි මැප් කියලා ඒ නාසයෙන් දාපු ඔක්කොම මේ ග්‍රැවිටි මැප්ස් ටික බලා ගන්න පුළුවන්. ඔය ඒකේ පැහැදිලිව ලෝක ගෝලය හදලා පෙන්නලා තියෙනවා. අන්නේ ලෝක ගෝලයේ ගුරුත්වාකර්ෂණය අනුව හැදුවා වින්දික පැහැදිලිවම තියෙන මේ ලංකාව තියෙන තර ගැඹුරු වලක් වගේ පේන්නේ. හැබැයි අර මේ භූෂණතාව අනුව නෙමෙයි භූෂණතාව අනුව වලක් තියෙන වතුරේ පිරලා. ඒ කියන්නේ ග්‍රැවිටි මැප් එක අනුව. ග්‍රැවිටි අනුව ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ ප්‍රමාණය අනුව මේ ලෝක මැප් එක හැදුවාම අඩුම දැනතර වලක් වගේ හදන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ මේ අවුරුදු 2500 කලින් බුදුන් වහන්සේ මෙන්න මේ වලකට තමයි සඳහන් කර තින්න ආභිය. නාභිය. එහෙමනම් ඒතකොට බුදුන් වහන්සේලා බුදුව රූප දින්නවනේ කොහෙද? ওই නාභිය තමයි උපදින්නේ.
අනිත්‍යකාර මං අර කතාවට අර වටයදුන් 300ක් කියලා කිව්වේ එතන විස්තර කරන්න ඉන්දික අර කියන 600 සීමාවේ 900 සීමාවට අනුව ඒ ඒ කොටසේ මේ අසු මහ ශ්‍රාවකින් උපදින්නෙත් නෑ කියලා. නෑ කියලානේ. අන්න ඒක පිට. ඒ 300න් පිට උපදින්නේ නෑ කියන කතාව විතරයි කියන්නේ. සප්ති රජවරුත් නේ. ඔව්. දැන් රටේ දෙපැත්ත ගත්තොතින් ඒ දෙපැත්තේ උපදින්නේ නෑ කියන කතාව තමයි කියන්නේ. කෙන කොන් දෙක. ඔව්. අර මැදම තමයි මේ ශක්තිය ගැබ්බෙලා තියෙන්නේ. දැන් ඔය තව සාක්ෂියක් හම් වෙනවා සීහලවත්තු ප්‍රකරණේ. සීහලවත්තු ප්‍රකරණේ අපි හැමෝටම පැරණි ග්‍රන්ථයනේ මහාවංශය තොරාපරණයිනේ. ඔව් සීහලවත්තු. ඔව් ඒකේ එකතැනක තියෙනවා මේ හේමන්ත මහත්තයා මේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා කීපනමක් මේ මල් වගේයක් හම්බෙලා ඒක සිළුමිණ සෑයට පූජා කරන්න යනවා තව දිසාවට. ඒතර ශක්‍ර දෙවියව අහනවා ඔබ වහන්සේ කොහෙන්ද ආවේ කියලා. ඒගොල්ලෝ කියනවා අපි ආවේ දඹදිවින් කියලා. ඒක සිහලවත්තුවේ පැහැදිලිවම තියෙනවා. මට දැන් කතාව මතක නැහැ. ඔව් සිහලවත්තු සහස්සවත්තු කියන්නේ දෙකම එක හා සමාන පොත් දෙකක්. ඔව්. ඕකේ තියෙනවා මේ මොකද්ද? දඹදිව සිංහල දීපේ හාමුදුරුවරු ශක්‍ර යවුවම කොහෙන්ද ආවේ කියලා ඒගොල්ලෝ උන්වහන්සේලා කියන්නේ අපි දඹදිවින් ආවේ කියලා. ආ ඒ කියන්නේ ඉන්දික මේ ජම්බුද්දීපේ හැල දීපේ කියන කොටස් දෙකෙන් උඩ ඒ කියන්නේ උඩරට හැබැයි ඒකේ මට ප්‍රශ්න තියෙන තැනක් තියෙනවා. තව තැනක තියෙනවා මහබෝ වැඳ ගන්න මහතිත්ත වරායෙන් නැවු නැගලා මහතිත් වගේ මගේ මතක නෙවෙයි මහතිත්. ඔව් මේ ගියා කියලා. ඒතකොට එතන අපි හැමෝම කොහොමද ඉස්ස ගන්න කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. ඒතකොට ආයි ඉන්දියාවද කියලා පොඩ්ඩක් හිතන ඒක අපි අර අර සම්බන්ධව කතා කරනකොට ඉන්දික පෙන්වන්න පුළුවන් මොකද මම දැන් පස්සේ පෙන්වන්න මේ මැප් එක विजय कुमार गुड बहिंदे विजय कुमार गुड बेहबू तेन तमाइ कुन अदन तीयनवा कुेनिगे रेन्द कोट्टे अनीत तमाइ विजय कुमार अति नूल बंदी तापसय उपलवर्ण देवी अन देवालय तो समीप देवंदर देवंदर ईट आम तरव यु दमने खट्टी महत्तर उन्नी महतर තේරුණාද එතකොට වෙස් මුහුණු හදන කලාව නැටුම් පෙරහැරට මේ සම්පූර්ණයෙන්ම යක්ෂ රූප ඒ නැටුම් කලාව 18 සන්නිය මේ සියල්ලම තියෙන්නේ පහතරටට ආවේනික ඔව් පහතරට ගියාම බලංගොඩ තියලා මාතර විතර වෙනකම් එහෙම ඒ ඒ ප්‍රදේශයට ආවේනික කලාවක් ඒක උඩරට නෑ ඒක ඔව් මොකද රාජාවලියත් පැහැදිලිව සඳහන් වෙනවා මේ විජය ආවේ රුහුණට කියලා එහෙම තියෙනවද තියෙනවා තියෙනවා ඒවා අපි පෙන්වන්නම් ඔව් ඒක පෙන්වන්නම් මොකද දැන් මේ ඉතින් මේක ඉවර කරලින් මම ඒකේ පැහැදිලිව තියෙනවා මේ ඉන්දික එනකොට මේ සමන්ත කූට දැක්ක කියලා අනිත් එක මේ තියෙනවා මේ ඉන්දික වැදගත්ම කාරණාව. ඔව්. දැන් අපි හිතනවනේ විජේ කුමාරයා ආවේ තම්මැන්නාවට, ඒ කියන්නේ තලියමන්නාරම් වලට කියලා. තලියමන්නාරම් වලට සිරිපාදේ පේන්නේ. ඔව්නේ. පෙවුණා කියලා තියෙනවා. රුහුණට ආවේ කියලා පැහැදිලිවම තියෙනවා. ඉංග්‍රීසි පොත්පත් වලත් තියෙනවා. තියෙනවා. ඊට අමතරව අනුරාධපුරය පැරණි අනුරාධපුරය ඔව්. තිස්ස මහරාමේ වෙන්න ඕන. ඒ කියන්නේ වංශ කියන්නේ මේ ඇත්තටම අපි අත අනුරාධපුරය කියලා කියන්නේ අනුරාධපුරය නෙමෙයි කියන්නේ කොයි කියන්නේ. නෙමෙයි. මොකද ගලේ කෙටු අකුරු. ගලේ කෙටු අකුරු කියන ඉතිහාස පොත. ඒ කියන්නේ ඉතිහාස පොත නෙමෙයි මේ එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේගේ සෙල්ලිපි පොත. ඒකේ පැහැදිලිවම සඳහන් වෙනවා අනුරාධ ග්‍රාමයේ නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ හම්බුණා කියලා සෙල්ලිපිය. ඊට පස්සේ අපිට තේරුම් ගන්න තියෙන තවත් කාරණාවක් තමයි මහාතිත්තේට ගොඩ බැහැපු විජේ කුමාරයා මහාතිත්තේ ඉඳන් එන්නේ කොහෙටද? තම්මැන්නාව. තම්මැන්නාව කියලා ගමක් අදටත් තිස්ස මහරාමේ තියෙනවා. ඊට එහා පැත්තේ තව ගමක් තියෙනවා තම්මැන්නා ගල කියලා. ඔව්. පැහැදිලිනේ. दिशा ඔතන පොඩ්ඩක් එහා අංචල් ගානක හරි ඇත්තටම බැලුවොත් මේ මැප් එකේ අනුරාධපුර නැගෙනහිරින් උතුර මේ සිතුල්පව තියෙන ගම හරියටම 34 ගමට නැගෙනහිරින්ම තමයි සිතුල්පව තියෙන්නේ හරි අනුරාධපුරේ කියන ප්‍රදේශෙ උඩින්මනේ තියෙන්නේ රටේ ගොඩක් මැදටත් උඩින්නේ තියෙන්නේ
උතුරට වෙන්නේ නැති ඉන්නේ. ඔව්. ඉතින් එහෙම සිතුල් හොව බලන්න කිව්වොත් ගොඩාක්ම පල්ලෙහාට මැප් එකේ එන්න වෙනවා. එන්න වෙනවා. අර කෙලින්ම පැහැදිලිව තියෙන මොකද මේ සිංහල දූපතේ පැහැදිලිව තියෙනවා අනුරාධපුරේ නැගෙන සිතුල් බව තිබුණා. තිබුණා කියලා. ඉතින් දැන් අපි දැන් ඇත්තටම සාකච්ඡා කරමු. ආ ඔව් බුදු. උත්තර දෙනවත් වෙනවා. ඔව්. නාභියනේ. ඔව්. දැන් ඒතකොට නාසිකෙන් අපිට පැහැදිලිව වෙලා දිනලා තියෙන මේ නාභි ලක්ෂය මොනවා වගේද කියලා. හරිද? එතකොට ඉන්නක දැන් මේ නාභියේ එතකොට නාභියට අහු වෙන්නේ ලංකාව නම් ඔව් නාභියත් හරි මැදේ පහින් ටික ඔක බොමෙඩ මේ බොමෙඩ පහල වෙන්න ඔව් බුද්ධත්වයට එන්න ඉතින් ඒකේ ඉඳික දැන් අපි ලංකාව නාභියට අහු වෙන කියලා ගත්තොත් ඔව් ලංකාවේ හරි මැද අපි දැන් ඉඳික දන්න ඔය තියෙන කියලා මාතලේනේ මාතලේ ඒක ඉඳික අපිට වල දෙයක් නැහැ මේ ආන්ඩ්‍රේ ඔය මේකක් ගහලා තියෙන බෝඩ් එකක් ඔව් ශ්‍රී ලංකාවේ මැදේ ලක්ෂ්‍ය කියලා ඔව් එහෙමනම් ඉඳික ඔතනනේ බුදුහාමුදුරු බුදු වෙන්න ඕන පොතේ හැටියට ඔව් මොකද ලෝකේ හරි මැද ඒ කියන්නේ නාභිය නම් බුද්ධත්වයට පත් වෙන්නේ ඔව් हितामता कर හම් වෙලා දිනවනේ ඔව් හිතාමතා කරත් නොහිත කරත් නොහිත කරත් ප්‍රතිඵලය එතුමීගේ වජාවතිය ඔව් අහෝසියෙන් ධර්මතම මේකේ අකුසලේ බලවත් වෙලා තියෙන හැබැයි 1971 ඉඳන්ම අපේ රටට සිතක් විලා නැහැ හරියට බැලුවොත් ඒ කියන්නේ ඒ පිළිබඳව ඒ ගමේ මිනිස්සු සාකච්ඡා වෙලා තියෙනවා කියන කාරණාව අපිට දැනගන්න ලැබුණා එහෙමයි ඊට අමතරව දැන් අපි ගනිද්දී ඔතන බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මේ ලෝකෙ මැද නෙවෙයි. ඔව්. මෙතන විශේෂ ශක්තියක් ගැබ්බෙච්ච නාභි මණ්ඩලය. නාභි. ඒක දැන් ගත්තොතින් ඔන්න ඔබතුමා දන්න විශේෂයටත් අනුව ඔව් ජ්‍යොතිෂය. ජ්‍යොතිර්විද්‍යාවට අනුවත් වාස්තු විද්‍යාවට අනුවත් ඔතන බ්‍රහ්ම පාදය. රටේ බ්‍රහ්ම පාදය. මහා පෘථුවිය ගත්තොතින් පෘථුවියේ බ්‍රහ්ම පාදය වෙන්නත් පුළුවන්. ඔව්. මේක නිවැරදි නොකරොතින් මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ස්ථානේ වන්දනීයයි පූජනීයයි බුදුවරු නැති කාලෙක ඔව් මේ ස්ථානයට මොකද වෙන්නේ දූවිල්ලෙන් වැහිල යනවා කටුකොහලින් ආවරණය වෙලා මේක උදකලා තැනක් වෙනවා ආරක්ෂා වෙනවා එහෙනම් මේක මහා පටවියට විශේෂ ශක්තියක් ආකර්ෂණය වෙන ඉතා වටිනා පුණ්‍ය භූමිය කියන උපාසක කියන්නේ විශේෂ ශක්තියට සම්බන්ධයි කියන්නේ කොස්මික එනර්ජියකට සම්බන්ධයක් තියෙනවනේ ඔව් මේ ඔව් එයා පඬුපුල් ආසනෙට සම්බන්ධයි පැහැදිලිනේ දැන් මෙන්න දැන් අපි කිව්වොත් මේක අපි දැක්කේ දිවැසින් අරකින් මේකෙන් දෙවියන්ගේ අනු අපිට මේවා කියන්න බෑ. ඔව්. ඒ කියන්නේ අපිට ප්‍රූව් කරන්න බෑනේ ඔපරන්න බෑනේ. ඔව්. තේරුණාද? අපිට ඔපරන්න ලේසිම එක තමයි මේ දීනිකායි දින ඔබ ලාභිය තමයි බුදුන් පුදු වෙන්නේ. පුදු වෙන්නේ කියලා. හැබැයි එහෙම නම් ඉන්නේ දැන් ඔය අපි කියන විදිහට ඔතන බුද්ධත්වයට පත් වුණා නම් ඔව්. බෝලි මණ්ඩලේ තියෙන්න ඕනේ. ඔව්. හැබැයි ඔතන තියෙන්නේ නාලන්දා ගෙඩිකේ තියෙනවා. ඔව්. ඊට එහා පැත්තේ ඉන්නක තියෙනවා තව මේ ස්තූපයක් තියෙනවා. නැටි මේ ගඩොල් වලින් හදපු ඊට පස්සේ තව තියෙනවා බෝධින් වහන්සේ නම. ඔව්. හැබැයි ඇත්තටම මේ බෝධින් වහන්සේ මේ ඊපෙරද ළඟ තියෙන බෝධින් වහන්සේ නම. ඔව්. හැබැයි එතකොට ලොකු ප්‍රශ්නයක් ගන්න මේ ස්තු බෝධින් වහන්සේ කෝ කියලා මොකද දැන් සමාජ වහන්සේලා මේ බුදු වෙච්ච බෝධින් වහන්සේ කියලා බෝධින් වහන්සේ නම ලංකාවේ පෙන්නනවා. පෙන්නනවා හිරවලුන්නේ ඇත්තට. ඔව්. ඉතින් දැන් ඉතිහාසයේම බෝධින් වහන්සේ වැඩ ඉන්නවද නැද්ද ලෝකේ? දැන් කියන්නේ මේ මේ ඉතිහාසය කියන්නේ ශ්‍රී මහ බෝධිය අශෝකගේ බිරිඳ විනාශ කරා කියලා හැබැයි දැන් ඔය හිරිවැඩුනේ කියලා කියන ස්වාමීන් වහන්සේලා කියනවනේ ඒක ඉතිහාස මේ වංශ කතා වැරදි කියලා. ඒ මෙහා ඉඳි කියලා අපේ ඔක්කොම පොට්ටික වැරදි කිව්වොත් අපිට බුද්ධාගම කියන ගන්න පොතක් ඇති වෙනවා. දැන් මේකනේ ඉඳික. දැන් අපි ඉතිහාසයේ සොයාගෙන යද්දී ඉතිහාසයට ගරහනවා කියන්නේ පොතපත වැරදි කියලා අපි කෑ ගහනවා කියන්නේ අපේ කොන්ද අපිම කඩාගෙන. මට ප්‍රශ්නයක් තියෙනවා ඔබවහන්සේ කියන දැන් මේ විසුද්ධි මාර්ගය සම්බන්ධයෙන් මට වෙනම ප්‍රශ්න ටිකක් තියෙනවා සූත්‍ර පිටකේ සහ විසුද්ධි මාර්ගයේ නොගැලපීම් ගණනාවක් මම රෙකෝඩ් කරපුවා තියෙනවා අපි වෙනදාස කොන්නයි කතා කරමු. හැබැයි ඊට වඩා මට ප්‍රශ්නයක් තියෙනවා කෝ එතකොට හෙලටුව ලංකාවේ තිබිච්ච. හෙලටුව දැන් ප්‍රශ්නේ තියෙන හෙලටුව බුද්ධඝෝෂ සමුද්‍රෝ ගිනි තිබ්බා කියන චෝදනාව එන්නේ උනාසේ ගිනි තිබ්බත් නැති වුණා දැන් හෙලටුව නැති නිසානේ. ඔව්. ඒ ටිකට මොකද වුනේ ඇත්තටම? හෙලටුවත් මේ අටුව අතරම තියෙනවා. තියෙනවා 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 හෙල අටුවක් මේ අටුව අතර තියෙන නිසා තමයි හෙල දීපේ කතා අටුවවල තියෙන්නේ එහෙම පැහැදිලිනේ දැන් ඉන්දික සමන්ත පාසාදිකාව වගේ කියවලා බලද්දි තේරෙනවා ඕකේ තියෙනවා දේවානම් පිතිස්ස රජුරුන්ගේ කතා ඔව් ඕකේ තියෙනවා සමන්ත කූඩේ පිළිබඳව කතා ඕකේ තියෙනවා ඒක හරි නමුත් දැන් බුද්ධකෝ සාමුදුර මේක මාගදීයේ පාලියට පරිවර්තනය කරනවානේ සීහෙල භාෂාවෙන් තිබි සීහෙල අට කතා ඔව් ඊට පස්සේ ඒ ඔරිජිනල් සෝස් වලට ඒ මූලාශ්‍ර වලට මොකද වුනේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි ඉතිහාසය. ඉතින් මේ මූලාශ්‍ර බලාගෙන නේද සිංහල මේ පොත්පත් ටික ලියලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒක අපිට හරි ඒක හරි බලාගෙන ලියුවේ හරි මේ මූලාශ්‍ර කොහොමද? දැන් පරිවර්තනේ දැන් මම පොතක් පරිවර්තනය කරනවා. ඔව්. හැබැයි මම ඔරිජිනල් පොත ඒ කියන්නේ ඊට පස්සේ මම නැති කරනවා. හරි පොත නැති වෙනවා. එතකොට අඩු ගානේ අපිට කම්පෙයා කරන සංසන්දනය කරනවත් විදියක් නැහැ නේ පරිවර්තනේ ඔරිජිනල් පොතේ තියෙන්නේ එකමද කියලා. ඔව්.
ඒකනේ දැන් ඔය දැන් ඔය ගොඩක් ස්වාමීන් වහන්සේලා බුද්ධකෝ සම්බුද්ධ ධර්මයේ කෘති කරා කියන ගේන තරකෙත් ඕකනේ. ඔව්. ඔව් ඉන්නේ හැබැයි දැන් අපි මේ ඉදිරිපත් කරන්නේ ඒවා අටුවාවල ඒවා නෙමෙයි. මේ ගෙලින්ම ත්‍රිපිටකේ නෝයි. ඔව්. ත්‍රිපිටකෙන් තමයි ත්‍රිපිටකේ සා මහාවංශය. මහාවංශය. දැන් මම මේ කියනවා දැන් ඉන්දිකෝයි කියපු කතාව. ඔව්. ඒ කියන්නේ මේ අශෝකාදිරාජ්‍ය ඔබ වහන්සේ නිශ්චිතව කියනවාද බුද්ධකෝ සම්බුද්ධ අර වගේ පොත්පත් ගිනි තැබීමේ කටයුත්තට සම්බන්ධ උන්නේ නැහැ කියලා. නැහැ මෙහෙමයි දැන් මේගොල්ලෝ වාද කරන්නේ බුද්ධකෝෂ හාමුදුරුවෝ දඹදිව ඉඳන් ඇවිල්ලා මේක විනාශ කරලා ගියා කියලා. ඔව්. එතකොට එතනම පිළි අරගෙන විවරයි බුදුහාමුදුරු උපන්නේ ඉන්දියාවේ. මොකද බොමෙඩ සමීපේනේ බුද්ධකෝෂ හාමුදුරුවෝ ඉපදුනා කියලා. මොරැන්ඩ කේටේ කියන්නේ ඇත්තටම මොරගහ කන්ද වෙන්න ඕන. එහෙමයි. තේරුණාද? එහෙමයි. එතකොට මොරගහ කන්ද තියෙන්නෙත් ඇවිල්ලා නාගලන්දගඩිකේ. ගෙඩිකේ සමීපේනේ. ඉතින් ඔය ඉන්දික කියපු කතාව සද්ධර්ම ලංකාවේ පැහැදිලිව තියෙනවා. තිස්සරක්කා විශව. එහෙමයි. මේ මඩු කටු ලංකාවේ. ඔව්. ඒ පොතේ විතරක් නෙවෙයි ඉන්දික. දැන් අපි මහාවංශය ගත්තා. මඩු කටු ලංකාවේ තියෙනවද අපි හඳුන්නේ? ඈ මඩු කටු ලංකාවේ තියෙනවද? හොයාගන්න. ඇති නේ. මඩු කටු තියෙනවනේ. තියෙනවනේ. මේ තව පුංචි කාරණයක් මතක් කරන්න ඕනේ මේ අතපසු වෙන කාරණය. ඔව්. අර මම කිව්වනේ මේ නාගදීපේ කඳුහෙල් වලින් සමන්විතයි කියලා තිබුණා කියලා. ඔව්. ඒක තියෙන්නේ දීප වංශේ කියන්නේ මහා වංශයටත් පැරණි පොත දෙවනි පරිච්ඡේදයේ තමයි තියෙන්නේ. ඒක කියවලා බලද්දී තමන්ට වටහා ගන්න පුළුවන් ඇත්තටම මේකේ නාගදීපේ යාපනයේද නැද්ද කියලා. ඔව් මේකේ තියෙන මෙහි දැක්වෙන නාගදීපය යනු යාපනයේ බවට විශ්වාසයක් ඇතිමුත් මෙහි දැක්වෙන නාගයන් කඳු ආශ්‍රිත ප්‍රදේශයක ජීවත් වූ බව පෙනේ. පැහැදිලි නේ? ඔය පොත කාගෙද පරිවර්තනය අපි හඳුන්නේ? මේක ඇවිල්ලා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ තිබිලා ගත්තේ. දීපවංශේ නේ? දීපවංශේ ගත්තේ. ඔව්. ඉතින් එහෙමනම් අපිට එක තැනක් තමයි සද්ධර්මාලංකාර පැහැදිලිව තියෙන මඩු කටු ගහනවා. මේ කියන්නේ ශ්‍රී මහබෝධි. එතකොට අපිට ප්‍රශ්නයක් මතුවෙනවා දැන් දන්ත ධාතුන් වහන්සේ ගැන කියද්දි දාඨාවංශේ කියනවා දන්ත ධාතුන් වහන්සේ කිනිහෙරියක තියලා කුළුගෙඩියෙන් ගහලත් විනාශ වුන්නේ නැහැ කියලා. එතකොට දන්ත ධාතුන් වහන්සේ පවතිනවානේ ඔය කියන කතා ඇත්ත කියලා අපි හිතුවොත් සාහිත්‍ය නෙමෙයි කියලා හිතුවොත් 5000ක්. ඔව්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු ශ්‍රී මහ බෝධිය මේ කොහෙවත් ඉන්න සාමාන්‍ය ගෑණියෙකුට එහෙම හානියක් කරන්න පුළුවන්ද අපේ හැමදෙන්නේ? නෑ මේකනේ මුගලන් මහරහතන් වහන්සේ 이르දිමතුන් අතර අග්‍රස්ථාන. එහෙමයි. උන්වහන්සේටත් ඇට කුඩු වෙනකන් ඒ කියන්නේ අර අර්ථ ගැන්වුවොත් නිකන් බොංචි ගඩනවා වගේ ඔක්කොම කුඩු වෙනකන් කඩලා තියෙනවා. එතකොට උන්වහන්සේටත් බැරි වුණා නම් ආරක්ෂා වෙන්න කකුල් අතපය නැති බෝධින් වහන්සේ මොනව කරන්නද? එහෙමයි. වජිරාසන ධාතුව පිළිබඳව කියද්දි කියනවා මාර්යාටවත් මේක අල්ලන්න බෑ කියලා. එතකොට මහපොළොවට අත දික් කරලා තමයි කියන්නේ මේක මම අසංකේයයක්. ඔව් එහෙම නැහැ හිරිවඩුනේ තියෙන ගල කොහොමද වජිරාසනෙ වෙන්න බෑ ඔය තරක යනෝනේ. බෑ. ඒකයි මෙහෙමයි සිරි මහබෝධිය ඇයි කාන්තාවක් ගිනවනම් කාන්තාවට යන්න බැරි එහෙම කියලාත් කියනවා. ඔව්. ඒ වුණාට ඒකේ ධර්මානුකූල පැත්ත බලද්දී අපි දන්නවා යසෝදරා දේවීන් වහන්සේට විතරයි බුදුහාමුදුරුවන්ගේ පාදස්පර්ශ කරන්න පුළුවන් උනේ. ඔව්. එතකොට අපි තේරුම් ගන්නට ඕනා බුදුරජාණන් වහන්සේගේ කුටියේ සැතපෙන්න රාත්‍රියක් ගත කරන්න කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන. ඒකට හිටියේ එක මේක භික්ෂුවයි සෝන කුට්ටික. එහෙමයි. පැහැදිලිනේ. රාහුල කුමාරයා සැතපුනේ වැසිකිලි. එහෙමයි. ඉතින් අපි තේරුම් ගන්නට ඕනා බුදුරජාණන් වහන්සේට සම කරලා තමයි ජයසිරි මහා බෝධින් වහන්සේත් ආනන්ද බෝධියත් ස්ථාපිත වුනේ. බුදුහාමුදුරුවෝ සමාපත්ත සුවයෙන් වැඩ හිටියා. එහෙනම් බුදුන් වහන්සේට සමාන නම් ස්ත්‍රියකට බුදුන් වහන්සේ ස්පර්ශ කරන්න බැරි නම් එහෙනම් බෝධින් වහන්සේ ළඟට අද මිනිසු ගියොත් ඒක ස්පර්ශ කරනවා. අන්න ඒක නිසා ඒක අගෞරවයක් වෙයි කියලා තමයි පෙර රජදරුවන් රහතන් වහන්සේලා ඒ ස්ථානයට ස්ත්‍රීන්ට යන්න එපා කියලා මේ සිහිපත් කරලා. ඒක තියෙනවද කොහේ හරි සෙල්ලිපියක් හරි කොහේ හරි? නෑ ඒක අපි දැන් ඇවිල්ලා ජනප්‍රවාදයක්නේ. ඔව්. ඒකයි. ඔව් එහෙමනම් ඉතින් මේ පොත් අනුව පැහැදිලි වෙනවා පොත්. හැබැයි ඒක ඒක ප්‍රශ්නයක් තියෙනවා දැන් යශෝදරා කතාව හරි නම උතර මම දකින්න වෙනම පැත්තත් අපි වෙනදාසේ කතා කරමු. ඒ කියන්නේ අර බවුණු වලපෑමත් එක්ක ආපු මේ පුරුෂාධිපත්‍යයත් එක්ක ආවේද මොකද එහෙමනම් මේ ප්‍රහතන් වහන්සේ නමක භික්ෂුණියෙකුත් නෙමෙයි පුතජන කාන්තාවක් හේමමාල තමයි දන්ත ධාතු අරන් එන්නේ කොණ්ඩේ කේශකලාපේ රඳවගෙන. ඔව්. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානයි දන්ත ධාතු. ඒකල අපි හඳුන්වන වහන්සේක තරකෙ විඳවටින් නැද්ද ඒකේ? නෑ ඒකේ කියන්නේ ඒකේ විස්තරේ මට මතකේ හැටියට තියෙන කොහොම සපුමලක සංගවාගෙන ආවා කියන්නේ. එහෙමයි. තේරුණාද සපුමල කියන්නේ ඊටමත් දිග මලක්. එහෙමයි. ඒ මල සාමාන්‍ය දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රමාණයටම තිබ්බා කියන්නේ. එහෙමයි. එතකොට සපුමලේ සංගවාගෙන කොච්චර දුර ආවද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි. ඉතින් අපි ඒක ගණිද්දී සියලුම ස්ත්‍රීන් එහෙම නැහැ. මම අතන කිව්වේ බහුතරයක් ස්ත්‍රීන් නැතින් අගෞරවයක් වෙලා තියෙන පුළුවන් කියලා. මෙන්න මේ බෝධින් වහන්සේ ඒ කියන්නේ අපි වන්දනා කරන්න ගිහිල්ලා ඊට වඩා අගතියක් කරගන්න ඉඩ තියෙනවා.
හැබැයි ඉතින් එහෙම එකක් තිබුණා නම් ධර්මාශෝක එහෙනම් එදත් මේ සාමාන්‍ය ගෑනුන්ට මේ නීතිය තිබිලා තියෙන ධර්මාශෝකගේ නෝනා ගිහිලා කටු ගහන මට්ටමටම තිබිලා තියෙනවා නේ. ඒ කියන්නේ අද වගේමනේ නීතියද. එදා ඒ කියන්නේ අදත් එලිසබෙත් රජිනාවත් ශ්‍රීමාපෝති කියලා අපි කියන එක තියෙනවානේ. ඔබතුමාලා කියන ආනන්දපෝති කියන්නේ. කොමාරි ඒකේ උඩමළුවට එලිසබෙත් රජිනට යන්න පුළුවන්. සාමාන්‍ය අහිංසක අපේ පන්තියේ ගෑනියෙකුට යන්න බෑ. එදත් එහෙමද එතකොට? එදා සාමාන්‍ය ගෑනුන්ට තහන්තිය තියෙනවා. ධර්මාශෝකගේ ගෑනිට ගිහිලා කටු ගහන්න පුළුවන්. එහෙමද කියන්නේ? මේක ධර්මතාවය කියන එක තියෙන්නේ ඉන්දික. ඔයාට යමක් ලැබෙනවා නම් බුදුහාමුදුරුව මොකක් නිසා ලැබෙනවා කියලාද කියලා තියෙන්නේ. ඔයාට අවස්ථාවක් ලැබෙනවා නම් බුදුදහමට අනුව. කර්මානුරූපද? කර්මානුරූපීව නෙවෙයි යමක් ලැබෙනවා නම් පින්නටයි ලැබෙන්නේ. එහෙම හරි. ඔව්. හරිද? ඒක තර්කයක් නෑ. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕන ඔයාගේ ගේ ගිනි තිබ්බා. එහෙම. දැන් පහුගේ දවස්වල ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බනේ. ගෙවල් ගිනි තිබ්බට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ රටේ මේ රට බෞද්ධ රටක් නම් ඇයි අපේ ගෙවල් ගිනි තිබ්බේ? ඔව්. අනිත් පැත්තට අහන තියෙන්නේ ඔව් මේ රට බෞද්ධ රටක් ගෙවල් ගිනි තිබ්බේ බුදුහාමුදුරුන්ගේ දේශනාවට අනුව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා හොරකම් කරපු දෙයක්මයි ගිනි ගන්නෙ. හොරකම් කරපු දෙයක්මයි සුළඟින් විනාශ වෙන්නේ. හොරකම් කරපු දෙයක්මයි ජලයෙන් විනාශ වෙන්නේ. එහෙනම් යම් කෙනෙක් ඔතෙන්ට යනවා නම් ඒ ස්ත්‍රියක් වේවා එයා ගොඩක් පුණ්‍යවන්තයි. තේරුණාද? පුණ්‍යවන්ත නිසාම තමයි එවැනි මහා බලගතු රටක රැජිනක් වුණා. හැබැයි ඒ පුණ්‍යවන්ත බවත් එක්ක කොහොමද එයා ශ්‍රී මහ බෝධිය ඝාතනය කරනවානේ අතරම අටු ගහලා. ආ මේ ඉන්දිකේ නශෝක අදිරා. ඔව් අශෝකගේ. ඔව්. ඉන්දිකේ මෙහෙමයි ධර්මතාවයෙන් ওই ගහ විනාශ වෙන්න ඕනනේ. देवदत्त गल्पेरलुवानी බුදුරජාණන් වහන්සේට देवदत्त හාමුදුරුව දැන් ඔතන වැරදි ඇත්තටම කවුද देवदत्त හාමුදුරුවනේ දේවදත්ත හාමුදුරුව කියලා තමයි හැමෝම කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බුදුහාමුදුරුව මතක් කරන්නේ දේවදත්ත වැරදි නෑ. මමයි වැරදි. පෙර සංසාරයේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී තමන්ගේ එකම මල්ලි මරනවා. ඔතන ප්‍රශ්නයක් තියෙනවා අපි හඳුන්නේ. ඕක තියෙන්නේ ඔබ වහන්සේ කියන කතාව තියෙන්නේ අපදාන පාළියේ 39 වෙනි මේ වග් මේ මොකද්ද බික්ක අපදාන වල 39 වෙනි වග්ගේ ඕක තියෙන්නේ. ඔව්. නමුත් මිලින්ද ප්‍රශ්නේ ඉතාල පැහැදිලිව නාගසේන මහරහතන් වහන්සේ කියනවා සම්මා සම්බුදුරුවන්ට පාප කර්ම විපාක දෙන්නේ නෑ කියලා. නාගසේන හාමුදුරුවෝ මිලින්ද රජුරුවෝ පරිහරණය කරපු පොදු ත්‍රිපිටක මූලාශ්‍රයක් තිබුණා. ඒක මම විශ්වාස කරන්නේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය කියලා ඔබවහන්සේලගේ මතේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා ඒ ත්‍රිපිටක මූලාශ්‍රය මේක නෑ කියලා. මොකද ඉතාලම පැහැදිලිව මිලින්ද රජු මම ඔබවහන්සේ ඊළඟ වතාවේ ඕනම් පිටුවත් එක කියන්නම්. ඉතාල පැහැදිලිව කියනවා බුදුරජාණන් වහන්සේ කර්ම විපාක දෙන්නේ නෑ කියලා. ඔව්. ඒ වුණාට ඕක උදානත් අට කතාවේ තියෙනවනේ. උදානත් කතාවේ තියෙනවනේ. තියෙනවනේ. එතකොට උදානත් කතාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේට කර්ම කීයක් විපාක දුන්නාද කියලා. අර මාළු දිහා බලන් ඉඳලා ඔළුව ගැක්කුම. ඊට පස්සේ කොන්දේ අමාරුවක් ඇදුනා. චින්ජමාන විකාව. ඊට පස්සේ සුන්දරි. ඊට පස්සේ දුනු ඊතල දියත් කරා. ඊට පස්සේ දේවදත්ත ගල් පෙරළුවා. ඊළඟට මේ අර යවදා යවාහර. යවාහල ආහාර වළඳන් බුදුහාමුදුරන්ටත් කර්ම විපාක දීලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බිම්බිසාර මහරජුරෝ පෙර විහාර මළුවක නොසැලකිලිමත් කමින් සෙරෙප්පු දාගෙන ඇවිදපු නිසා තමයි කකුල් පල්ල ලුණු දැම්මේ. එතකොට බිම්බිසාර මහරජුරෝ කරපු වරදකට තමයි තමන්ගේ පුතා අපාය යන්නේ. හැබැයි මේකේ ධර්මතාවයක් තියෙනවා. එක්කෙනෙක් කර්මයක් ගෙවද්දි එක්කෙනෙක් කර්මයකට අඩතියි. ඕකේ ගාතාව නේද අර කම්මස්ස විපාකා වට්ටන්ති විපාකෝ කම්ම සම්භවං තස්මා පුනබ්බවෝ හෝති එවන් ලෝකම් පවත්තති කියන එකනේ. අන්න හරි. එක්කෙනෙක් ගෙවනවා ඒකයි කියන්නේ කම්මස්ස කෝමහි කම්මදායාදෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම්ම තස්සදායාදෝ භවිස්සාමි इति. එතකොට කම්ම බන්දු කම්ම යෝනි කම්ම පටිසරණ කම්මදායත්. ඔව්. තේරුණාද? ඒක නිසා මේ කර්මයේ නැමැති දේ දහයාදී කරන් අපි යන්නේ. එහෙම. පැහැදිලි නේද? ඔව්. එහෙනම් ඉන්දික දැන් ඉන්දික අහ ප්‍රශ්න පැහැදිලි වෙනවා නම් මේ අපේ 34ක් කා විසව වාග්යනය කරන තමයි වෙල්ල දීලා. වෙල්ල දීලා කොහොමද අවසන් කරනවද? ඔව්. එතකොට දැන් ඔව් අපි ඉන්නකෝ මේ තව
පොඩි දෙයක් ටිකක් කියලා අවසන් කරමු. ඔව්. මොකද එහෙම නම් ඉන්නේ දැන් මේ දැන් අපි මොකද මෙතන ඔප්පු කළාම අවසන් කරමු නැත්නම් ඔව් වෙනවන කෑල්ල. ඔව්. දැන් මම ඉක්මනට කියාගෙන යනනම් ඉන්නේ දැන් මේක පැහැදිලිව තියෙනවා 34ක් ආවිසව මඩකොටුවල මැරුවා. මැරුවා කියලා ඔරිජිනල් සීමා භෝධි. ඔව්. එහෙනම් ඔරිජිනල් සීමා භෝධි අපිට දකින්න බෑ ධර්මය අනුව. ඔව්. හරිද? ඒක එතන විතරක් නෙමෙයි මහා වංශයේ පැහැදිලිව තියෙනවා. අනිත් එක මහන්තයා උඩමළුවේ බෝධින් වහන්සේ පිස්සෙක් කපනවා මේ පැත්තට එන අත්. අනිත් අත්ත කපලා. දැන් ওই දිනත් මේ සිවන සරසන්නේ මේ බුදු මන්දිරේට විතරයි. කතරගම බෝධියත් එහෙම. ඔව්. එහෙනම් ඉතින් ඊළඟ ඉන්දිකර එන පස්සේ තමයි මේ අශෝක කොහෙද හිටියේ කියලා. ඔව්. ඒකත් ඉන්දික දීගණිකායේ ටීකායේ පැහැදිලි සඳහන් වෙනවා. ඔව්. අනාගතයේ පියදාස නම් කුමාරයෙක් සේසත් නම් වා අශෝක ධර්ම රාජයා වන්නේ කියලා. ඔව්. එහෙනම් ඉන්දික හිතාගෙන බලන පියදාස කොහෙද ඉන්නේ කියලා. ඔව්. එහෙනම් ධර්ම අශෝකත් මෙහෙ තමයි ඉඳලා තියෙන්නේ. ඊළඟට ඉන්දික දැන් අර වෙච්ච ප්‍රශ්න තමයි අපිට බෝධින් වහන්සේ නැතුව එතන ස්තූපයක් මේ තියෙන පරිණි. ඔව්. අන්න ඒක ඉන්දික ඔය අපි ඉන්දියාවේ කට්ටියක් දන්නවා. ඔව්. අපිට දෙනවා මේ පොඩි කොළපටියක් දෙනවා. මේ සතර ස්ථාන වැඩ ගන්න කියන 14ක් තියෙන කොළපටියක්. ඔව්. හරිද? ඉතින් ඒ කොළපටියේ පැහැදිලිව සඳහන් වෙනවා මේ හැම ධාතකම අන්තිම පේළියේ උපත්ති ස්ථානය තන් ජාත චේතිය කියලා. ඔව්. එහෙනම් ජාත චේතිය. ඔව්. බුදුරජාණන් වහන්සේ ස්ථානය බෝධි චේතිය. ඔව්. එහෙනම් පළවෙනි ධර්මදේශනාව ධම්ම චේතිය. ඔව්. පරිනිර්වාණය නිබ්බාන චේතිය. ඔව්. එහෙනම් ඉතින් හොඳටම පැහැදිලිව නේද මේ සතර ස්ථාන අපි ඇඳලා තියෙන ස්තූප හතරක් කියලා. ඔව්. අන්න ඒ අනුව තමයි ඉතින් අපි පැහැදිලිවම කියන්නේ මේ නාලන්දා ගෙඩියේ තියෙන ස්තූපයේ තියෙන ස්ථානේ තමයි බුදුන් වහන්සේගේ බුද්ධ. එවනම් දැන් අවසානය කෙනෙක් ගත්තොත් ඔබ ඔබතුමාත් අපේ ස්වාමීන් වහන්සේ නිශ්චිතව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු තැන ඉන්දියාවේ අද බෝධගයා කියලා කියන ප්‍රදේශයවත් මේ අපේ මීනරාජ ස්වාමීන් වහන්සේතුළු කණ්ඩායම කියන හිරිවඩුනවත් නෙමෙයි මේ මාතලේ නාලන්දා ගෙඩියේ කියන එකනේ. ඒක තමයි අවසාන. ඔව්. අපි කියන්නේ ඉන්දික ධර්මානුකූලව. ඔව්. අනිත් එක දැන් කෙනෙක් කියන්න පුළුවන් දැන් මහාචාර්යවරයෙක් පවා අපිට කිව්වේ නම කියන්නේ නැහැ මම මේ වෙලාවේ. එතුමා කිව්වේ මේක ගලවන් වෙන තැනකින් මෙතෙන්ට අරන් ආවා කියලා. ඔව්. එතකොට මේ ස්ථානයේ නිර්මාණ කටයුතු කරපු සහ මේක ගොඩනගන්න උදව් කරපු ගමේ මිනිස්සු තාම ජීවත් වෙනවා. ඔව්. එතකොට මේ ස්ථානය ගොඩ කරන්න ගෙන ආපු පස් තියෙන්නේ. ඔව්. ඒ පස් කපපු ඉඩමටත් අපි ගියා. ඒක අක්කර දෙකක් පස් කපලා තියෙනවා. ඔව්. එතකොට මේක නිර්මාණය කරන්න උදව් කරපු ගමේ මිනිස්සු ඉන්නවා. ඔව්. ඒගොල්ලන්ට දැන් අවුරුදු 80ක් විතර වෙනවා. ඔව්. ඒගොල්ලෝ කිව්වා වෙන තැනකින් ගෙනාවි නෑ. මේක මෙතනම පස් පුරවලා හැදුවා කියලා. ඒ කියන්නේ බෝවතැන්න ජලාශය නිර්මාණය කරලා ඉවරුණාටත් පස්සේ තමයි මේක ගලවලා තියෙන්නේ. ඔය මහාචාර්යතුමාගේ අපි අර පුරාවිද්‍යාව සම්බන්ධ දෙපාර්තමේන්තුවේ හිටපු මහත්තයාද? ඔව්. මම මහාචාර්යවරයෙක් කරනකොට එහෙම නේ නේද? ඔව්. ඔව්. ඔය ඉතින් ඉන්දික එහෙමනම් ඉන්දිකලා දැන් අපි පැහැදිලි කරේ ධර්මානුකූලව බුදුවරු බුද්ධත්වයට පත් වෙන නාභියේ බව. ඔව්. නාභිය කියන්නේ ලෝකේ හැරිම හැටියට ඒගොල්ලෝ ගන්නේ. දැන් අපිට ඊළඟට සරණ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් දැන් ඔබතුමාලා ඉතාල පැහැදිලිව කිව්වා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණ තැන හරි ඔබතුමාලා කියන විදිහට නාලන්දා ගෙඩියේ තියෙන ස්ථානය තමයි බුද්ධත්වයට පත් වෙන මධ්‍ය කේන්ද්‍රය. ඉතින් ඔබතුමාලා කිව්ව කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ අනුරාධපුරය කියලා අපි අද කියන්නේ අනුරාධපුරය නෙමෙයි කියන එක. ඒක පොළොන්නරුව කියලා අපි අද ඔය පොළොන්නරුව කියලා අපි අද කියන්නේ පොළොන්නරුව නෙමෙයි ඔය කියන විදිහට. එතකොට ජයසි මහබෝධිය නෙමෙයි අනුරාධපුරය ඔය කියන දේ ආනන්ද බෝධිය. එතකොට මෙන්න මේ කාරණා ගැනත් අනිත් ස්ථාන ගැනත් අපි ඊළඟ දවසේ ඊළඟ සාකච්ඡාවකදී සාකච්ඡා කරමු. අනිත් එක මේ තව කාරණාවක් කියන්න තියෙනවා. මෙතන විශේෂ පර්වතයක් තියෙනවා. අනිත් එක මෙතන නිර්මාණ කටයුතු කරද්දී විශේෂ ඉදිකිරීමක් කරද්දී සංඝ සම්මුතියෙන් කරන්න කියලාත් කියලා තියෙනවා. ඉතින් මේ කාරණා මූලාශ්‍ර පදනම් කරගෙන බැලුවොතින් මෙතන තියෙන විශේෂ පර්වතය තමයි ගයාහිස. හස්තියගේ හිසක් වගේ මහා පවුවක් තිබිලා තියෙනවා. තේරුණාද? ඒක අට කතාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඊට අමතරව මෙතන සංඝ සම්මුතියෙන් කරන්න කියලා තියෙනවා හැමදේම. තව කාරණාවක් ගත්තොතින් අපි දැනගන්නට ඕනා මෙතන මෙන්න මේ පර්වතය ගයාශීර්ෂය හස්තියගේ හිසක් වගේ පර්වතයක්. මේක උතුරෙන් තමයි තියෙන්න ඕන. බුදුහාමුදුරු උතුරට වැඩම කරද්දී තමයි මේක දැන් නාලන්දා ගෙඩියට සාපේක්ෂව බැලුවොත් මේක උතුරෙන්ද තියෙන්නේ? උතුරෙන් තියෙන්නේ. ඔව් මේක මේ ගයාශීර්ෂය කියන එක මම දැන් ලෝක කොහොමද නැන්නේ මේ විශේෂ පර්වතයක්. දැන් ඉන්දියාවේ ඔහොම කිය දැන් ඉන්දියාවේ ගයාශීර්ෂයක් බුද්ධගයාවට කිට්ටුව තියෙන එහෙම එකක් නැහැ නේ. ස්ටේෂන් එකක් නම් තියෙනවා ඉන්දියාවේ. ඔව්. අනිත් දෙක ගයාවේ ගන්තෙරින් යද්දි බුදුරජාණන් වහන්සේ ගයා තොටුපළක් තිබිලා තියෙනවනේ. මෙන්න මේ පර්වතය අසලදී තමයි උපකාජීව හම්බෙන්නේ ගයාවේදී. එතකොට අපි තේරුම් ගන්නට ඕන එහෙනම් උතුරු දිගට වැඩම කරන්න හේතුව තමයි බුදුහාමුදුරු අර සත්පියුමන් මතින් බෝසත් අවදිය ගමන් කරන්නේ උතුරට. ඔව්. ඒකේ පෙරනිමිත්ත තමයි මිනිසුන් দমনය කරන්න වඩින්නේ උතුරට. දැනට තමයි මේ එහෙමත් මහත පෘථුවේ චුම්බක බලය වැඩ කරන්නේ උතුරේනේ. දැන් අපි මාලිමාවක කටුව ඔව්. ඒ වගේ පිරිනුවම් පානකොට හිස දාන්නේ උතුරටනේ. උතුරට. ඔව්. ඉතින් හොඳයි. එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේලාත් හේමන්ත මහත්තයාලත් බොහොම ස්තුතිවන්ත වෙනවා. පුණ්‍යනුමෝදනා කරනවා. ගැටළු තෙන් අපි निराකරණය කරමු. අපේ ස්වාමීන් වහන්සේ යම් සංවාදයකට මේ ප්‍රතිතරගමතුළු සංවාදයක් කරන්න කැමතිද? කොහොමද? කවුරු මේ තැන් වැරදි කියලා අභියෝග කරනවා නම්
මුල ධර්මානුකූල මුලස්සත් එක්ක කවුරු හරි කියනවා නම් මේ ඔබවහස කියන කාරණා වැරදි කියලා පිළිගත්තන වැරදි ඔව් දැන් මෙහෙමයි දැන් අර ලිඛිත මූලාශ්‍ර ගන්න ඕන නම් අපේ මේ මහත්යේ කඳු පේජ් එකක් තියෙන සත්‍ය සොයා කියලා ඔව් ඒ පේජ් එකෙන් ලිඛිත මූලාශ්‍ර ගන්න පුළුවන් නෑ ඔබවහස කියන එක වැරදි කියලා කවුරු අභියෝග කරනවා නම් සංවාදය කරලා ඔබවහස කැමතිද 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 හරි හොඳයි බොහොම බොහොම ස්තුතියි හරි හොඳයි එහෙමද මහත්යලත් අපිට මේ කාර්ය බහුල තත්ත්වයක් හොඳ මේ දක්වපු සහය වෙලා බොහොම ස්තුතියි එහෙමද මහත්යලත් හරි ऐतनों में सत्या वीलोक की नी यूट्यूब चैनल लेकर पवत्वाग्नयानी अपे सुशांत महात्या इंदिग महात्या भूम अणगी भवनीय कार्यतम सिद्धकराने थिंक भूहो यूट्यूब चैनल थी नवा ये अतर उषस्म देशना मेथुली नरबर्ण पुलवांकम लभिलती है नवा थिंक इंदिग अत्यक साखच्चा पवत्वादी इतामत වැදගත් විදිහට තමයි තරකානුකූලව හැම ප්‍රශ්නයක්ම යොමු කරනවා ඒක ගොඩක් වැදගත් එන එතුමාටත් සුසන්ත මහත්තයාටත් මේ කාර්යය තවදුරටත් කරගෙන යන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ත්‍රිවිධ රත්නේ රැකවරණයත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට තෙරුවන් සරණ ලැබේවා